අපි මෙතෙන් සිට යොමු වෙන්න සූදානම් ඔබේ ජීවිතයට යහපත් වූ අර්ථයත් ධර්මයත් මැනවින් ලබා දෙන මෙත්නෙත් පාමුල සජීවී ධර්ම දේශනාව සඳහා ඒ සඳහා මා නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ ගම්පහ මිරිස්වත්ත හෙට්ටිආදිනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 මෙවේවා හැම හදවතකම එදා දම්සක් නද कंपने सुगंधे वहने भूम्यस्थ තලාටු භූමාටු දේවතා සමූහයා සමග විමන් වැසි සියලු දේවතා වෙනි ඔබටත් මනුලෝ තල වැසි පංච වග්ගයේ තවුසන් වන් ඔබ හැම දෙනාටමත් අපේ පින්වන්ත ආරාධනීය වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා වැඳ වැඳ බුදු රජුන්ගේ ගුණයට නිතේනේ ලද ලද පිනෙන් සනසුම ලංකර බැතිනි විඳ විඳ දහම් රසයට නිති යදෝ සිතිනේ සිඳ බින්ද කෙලස් දෙවේ දුනි සන සෙනෝ නිවනේ සිඳ බින්ද දුක් සසර සත් වග ගොඩ ලමිනේ බින්ද බින්ද දම් නුවනස වඩ වන ලෙසිනේ රස විඳ දම් සන සෙන්නට බුදු සෙවනේ සිරිතෙද උතුම් බුදු රජු වඳින්නෙමි බැතිනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං
आदान पति निसग्गे अनुपादाय ये रता कीना स्वाजुति मंतो ते लोके परिनिब्बुताति। लोतुरु दहम सुगंधय हद मंडलेट वहने वनु संधा प्रधान अंग देकाक अप सतु वियेतु तिबेनो। ए प्रथम अंग है यमागत योनिसो मानसिकार स्वभावे। देवनी अंग है मैनविन यदनु सित वेत अरमनु गेन एन्नेत बाहिर सियरु शब्द पराजयट पत्करवन आत्म शक्ति समग धर्मे पमनक सवानपत अतरिं हदमंडलेट गेनेमे विशिष्ट कुशलतावे। ए कुशलतावे तथागतेन वहन्से धम्मानुशासना वशेन यमक देशना कलाद आरंभेम देशना करन्ने आई। एबविन धर्मकामी पिन्वत फैविदि उत्तम उत्तमावेनि गिहि भवत पिन्वत बोसत उत्तम उत्तमावेनि। एवं परम कुशलतावक पिन्नति उबतुल गोडनगागिन मे मोहते सिट संपसा धनीय सूत्र देशनाओ पेरदरी करगिन। यदा सारिपुत्तेन वहन्से आध्यात्मिक विवेकयत काय विवेकयत उपदि विवेकयत यान त्रिविध विवेक धर्मयान हरहा सित मेनविन विवेक भावेट पत्करगिन पविवेक रसं पित्वा लौतुरा बुदुरजानन वहन्से पिलिबंदव हदवतट दनेन उत्तम रसय भुक्ति विंदी आकार सह ए हरहा हित तुल पहल ए तथागत बुदुरजानन वहन्से के महा धर्मस्कंधिं पिरिपुन धर्म काय मनसिकार कल आकार यपि विग्रह करमिन सिटिन्ने। एहि पिन्नेति ओबट मे मोहत वेनकोट असन्नट अवकाश सलसिला तीनो तथागतेन वहन्सेगे उत्तम कुशल धर्मदेशना कियन प्रथम प्रातिहार्यात्मिक देशना स्वभावे। मुकद आदेशना प्रातिहारे इर्दि प्रातिहारे सह देशना प्रातिहारे कियला प्रातिहारे तुना केनेकुगे हिताक ससरिन मुदवान्नट दहम दिशाद्धि आवश्य करनो। एतम अवस्थावल पिन्नति ओबट मतकाहिने दन किमुल्वतट पेमिनी वेला वेडमकल वेला वे पुंच पुंच एत्तो लवा वंदना करोनु लगुआ। हिते मान्य अक्तिबुना माउपियो दरुवांट वंदिन सिरितकने अनिक राज की एक ममा दन मैं पैविद्धते एलंबुन नमुत अपे पोता में इनसा ये वंदनाव अवश्य द नर्दकीन कारणे क्या ना ठिकाक विमसल बेलुआई के लाई कल्पना कराने में निम्न मुकदा प्रथम वंदनाव इटे पेरे सिद्धु करती बनु निसा एवक गिहिक एहिदी प्रातिहारे क्रीन अमें ना उनका विलाव गतिने सुद्धोधन रजरू නමුත් මේ වෙලාවේ ශාක්‍යයන් බොහොම මාන්නාධික ස්වරූපෙන් තමයි කල්ගත කරන්නේ. ඒ අපට සිදු වෙනවා අදත් වැදගත් කරුණක් තමයි මේ ඉර්ධි ප්‍රතිහාරයේ පාන්න පුළුවන්කම ලැබීම. අද ඊතාත්ම අල්පයි ගුණවන්ත කෙනෙකු අගුණවන්තයයි යම්කිසි තම තමන් විසින් ගොඩනගාගත් නිර්ණායකයක ඉඳගෙන තමන්
කෙරෙහි අන්නය බලන කෝණය වෙනස් කිරීමට එහෙම නැත්නම් මාන්නාධිකව ඉන්න පිරිසගේ මාන්නේ බිඳීමට ඉර්ධි ප්‍රතිහාරයක් පාන්න පුළුවන් ඇත්ත බොහොම අඩුයි නමුත් ඒ ඉර්ධි ප්‍රතිහාරය අහසට නැගලා ජලගිනි කඳු විහිඳුවමින් ආකාශයේ පීවර තබමින් යන බැරි වුණාට ගුණවන්තයෙකුට ඒ ගුණවන්ත ආධ්‍යාත්මය දැක ගන්න බැරි වෙච්ච නැත්තම් විසින් අගුණ අවැඩ විපත්ති නිന്ദා අපහාස අලාභ සිද්ධ කරද්දී නිස්සබ්දව තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සැබෑනම් සත්‍ය නම් එය ඉර්ධිමේ තත්වයක් තමා තුළින් නිර්මාණය නොවි ඒ නිന്ദාවද අපවාදයේද අපහාසයේද අලාභයේද සිද්ධ කරන අයට යම් යම් විපත්තිකර ස්වභාවයන් ඇති වෙන්නට ඇති කරවන්නට නොව ඇති වෙන්නට තියෙන ඉඩ අහුරන්නේ නැතුව නිශ්ශබ්දව බලා ඉන්න ඕන ආන් එහෙම නිශ්ශබ්දව බලා ඉන්නකොට තමන්ට වාසි දෙකක් සැලසෙනවා එකක් සත්‍ය වශයෙන්ම තමාගේ ගුණාත්මක බව තහවුරු කරගන්න ලැබෙනවා මොකද ගුණාත්මක වූ කෙනෙකුට යම් කිසි පීඩාවක් කෙනෙක් උපදවනවා නම් ඒ ගුණාත්මක බව සත්‍යවාදී නම් වේදනං පරුසං ඥානි ශරීරස්සච භේදනං ගරුකං වාපි ආබහදං චිත්තක්කේපං පාපුටි මේක කරවන්න උසාවියට ගිහින් දනුවන් දීලා වැඩක් නැහැ එතකොට තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය තමන්ට මැන ගන්න බෑ මොකද බාහිර ආධාරකයක් ලැබුවා මේ ගිහි පැවිදි කාට කාටත් මේක බොහොම ප්‍රයෝජනවත් නිර්දෝෂී ජීවිතයක් ගෙවන බිරින්දෑවකට දෝෂ සහිත වූ පුරුෂයෙක් නිතර නිന്ദා අපහාස කරනවා නම් ඊළඟට නිර්දෝෂී පුරුෂයෙකුට දෝෂ සහිත බිරින්දෑවක් නිතර නිന്ദා අපහාස පරවස වචන කතා කරනවා නම් ඒත් එක වචනයකට කතා කරන්නේ නැහැ. ඒකට පෙළවදන් දෙන්න, ඒකට ප්‍රතිවදන් දෙන්න එකට එක කියන්නේ යන්නේ නැහැ. ආ එහෙමද? සීලේ සත්‍යේ නම් ඔබට මට දුන් ගින්දර මට දුන් වේදනාව වැඩි කල්ලන්නට මත්තෙන් මගේ සීලේ සත්‍යේ නම් ඔබටද සිදු වෙනවා ඇත කියා වේවාණුව සිදු වෙනවා ඇත කියා නිහඬ වෙනවා හැබැයි වරින් වර සීලේ ශක්තිමත් සත්‍යක්‍රියා කරන්න ඕන පරුසං ඥානින් ඊටාම පරුස දරා ගන්න බැරි තරම් වේදනාවල් ඉන්නේ ඥානින් කියන උපදිනවා ගරුකං වාපි ආබහදං තමාට හෝ තමා අවට ඉන්න කෙනෙකුට හෝ ගරුක වූ ආබහද පහළ වෙනවා ගරුවාබහද කියන්නේ ඒකට බේතක් නැහැ බේතක් නැත විතරක් නෙමෙයි ගියාට ගියාට ලෙඩ අහු වෙන්නෙත් නැහැ දිගින් දිගටම gedara සියල්ලන්ටම ලෙඩ රෝග හැදෙනවා ඒ කවුරුත් හුණියම් කරලා නෙමෙයි තමන් අනුන්ට හුණියම් කරපේකේ විපාක තමන් අනුන්ට පීඩා දුන්නේකේ විපාක ප්‍රතිහාර්‍යාත්මක වශයෙන් ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා ඒක දිට්ඨ ධම වේදීන වශයෙන් වාචික වෙන්න ඕනේ හදවතින් හිතනවා නම් ගුණවන්ත කෙනෙක් අගුණවන්තයයි කියා ඒ අනවබෝධ නිසානේ ඒතර ගුණවන්තයයකට සැලෙන්න ඕන නැහැ ගුණවන්තයා හරිම ස්ථාවරේ ඉන්න ඕන සමහර විට තමන්ට පාඩු වෙන්න පුළුවන් නම් තමන් යම් නිලයක ඉන්නවා නම් ඒ නිලය අභිභව යන්නට කෙනෙක් උත්සාහ කරනවා නම් සිල්වන්තකම නිසා ලැබිච්ච නිලයක් තියෙනවා කෙනෙක් අගුණවන්තේ අරයට නිന്ദා පරවස කරලා අර තත්වෙන් ඉහළට යන්න ප්‍රධානියට කේරං කියලා ප්‍රධානියට කත් ඇදලා අපේ වචන කිව්වොත් මුට්ටි අල්ලලා අපි ඔන්න තමන්ගේ තත්වේ ඉහළට යාගන්න අතර කේර මෙතෙන්ද කියලා වියදම් රුපියල් 100ක් වියදම් කෙනෙක් රුපියල් 50ක් මං කළා දුන්නා සර්ට කියලා
लाभ लोभ करवल दीला बोम हीन नूलें वचन वलती दक्षता व्यतिक तार्किको कथाकरण को लोग है कि आवत तिक अरे अदाल सुसुदुसा यह लटे आनो अद्भुत समाज या है बे वैडिकल रंधिला इन्ने बे मगर असत्य टे वैडिकल आवश्यन है केटी कलक तुले ही रंधिला इन्ने पुलुवांग सभार में भावे म केटी ने बोलू भावे तुले मार नीले आहोच कर लेते ने आन्ने पुलुवांग वैजवेन्नत पुलुवांग नमोत में वेलावे फिर पिनिंग वेलाव होंदली साथ खट्टा का इराटी का करनी साथ ඒ තත්වයට ගියාට මොකද උපපජ්ජ වේදෙනිය වශයෙන් මැරෙන්න මොහොතක් තියෙද්දි හරි තමන් කළ ඒ අසාධාරණ සුදුසාට කළ අසාධාරණට ප්‍රතිවිපාක මරණ වංචකේ දිනනවා ඔහු අර නිලේ ඉඳගෙන මොන පිංකම් කළත් මොන මුකරි භවෙන් වචන කතා කළත් මරණසන්න චේතනාව ඉතා භයානකයි ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් उपपाद्य वेदनीय तन विपाक देन पटांगण उपदि नेम आबाद सहित देखे तो अपे समाज ओण इन उपतिम आबाद है तमें अंदर मुकदमे उपतिम आबाद ऐम आट उपतिम मे आबाद तत्व अभी कौर हेतु अन्े अने मिशाक अनुकंपा कर सहयोग अपट पीन वेड़ा නමුත් මේක හේතු හොයන එක ඒත් අතිශයින් වැදගත්. ඒ නිසා මේ ඉර්ධි ප්‍රතිහාරය කියන එක අද පාන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. තථාගතයන් වහන්සේට විශේෂ වූ ඉර්ධි ප්‍රතිහාරය මුගලන් මහරහතන් වහන්සේට විශේෂ වූ ඉර්ධි ප්‍රතිහාරය ඉල්ලී සිටවරය වගේ අය දමනය කරන්නට අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතට එකඟ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. හිතට එකඟ බව හෘද සාක්ෂියට තට්ටු කර කර බලන්න ඕන හෘද සාක්ෂියට තට්ටු කර කර බලන්න ඕන මේක මට මෙහෙම උනේ ඇයි ඒක එහෙම වෙනවමයි දවස පුරා මහන්න ලැබෙන නොඑක් ප්‍රවෘත්ති තියෙනවා පින්නත් අපිට ඒ කියන්නේ රූපහ නිගුවන් ඉදිරිය විතර නෙමෙයි අපි ජීවත් වෙන සමාජයෙන් අහන්න ලැබෙන જાති අන්න අහවලාට අහවල් දෙයක් වෙලා තියෙනවා අහවල් ආකාර එකක් ඕක උනේම අහවලාට කරපු අපරාධෙට අහවලාටගේ ගුණය මකාපු එකේ විපාකය ඔය විඳින්නේ තවම විඳින්නේ නැත්තම් හිතනවා කවද නමුත් මේක විපාකේ ලැබෙනවා කවුද හිතන්නේ ධර්ම ස්වභාවය ධම්ම නියාමයේ දන්න සිල්වන්තයා හිතන්නේ ධම්ම නියාමයේ දන්නවා එහෙනම් මේ ධම්ම නියාමයට ඉඩ හරින්නට ඕන ඒක වලක් කරන්න උවමනාවක් නැහැ ඒක වැලක්වත් වැඩකුත් නැහැ කවදා හරි කර්ම කළායිට විපාක ලැබෙනවා ඒසා හොඳ කර්ම වලටත් එහෙමයි නරක කර්ම වලටත් එහෙමයි එහෙනම් ඉර්ධි ප්‍රතිහාරයේ පාන්න ඔබට පුළුවන්කම තියෙන ඕන ඒක ඇති කරගන්නත් ඕන ඔබට එරෙහිව ඔබ අවංකව විවෘතව නිර්මලව ජීවත් වෙද්දී ඔබට මේ මා කියන මේ ස්වභාවයන්ට මුණ දෙන්න සිද්ධ ඔබට හිමි වෙන්නේ වල ඔබට අහිමි වෙලා නැද්ද සත්‍ය වශයෙන්ම දැන් ඔහොම ඉන්න කලබල වෙන්න එපා කොයි එකටවත් සජ්ජු කීනං මුච්චති කිරි දෝපු ගමන් මිදෙන්නේ නැහැ කිරි මිදෙන්න ඒකට අදාළ කාලය යනවා ඩිෆ්‍යුසර් එක දැම්මේ නැත්තම් ෆ්‍රිජ් එකේ ස්වභාවික විදිහට ගත්තොත් කිරි රස තියෙන්නේත් එහෙමයි ඒ නිසා आदेश प्रातिहारे यम देवल आदेश कर उदाहरण कशंगत हेट गिजिगुर पव्य मत इंदगन मुणिद मत गलाक पेरुआ पड़ोतली गलाक मतुला मे गल पिली अंड तमंग जीवित आरक्षाकर बाहिर यम किसी शक्ति मत फसुताल गुड़ने गुण एक आदेश प्रातिहार प्रवृत्ति दुटवा वाहन वेगे गमन करो बाईस मनसो मिनी हर वाहन आटवेनो सैकल हिल बैठेनो नम मन सैकल सिद्धवना मनुष्य रोधहतर मध्य शोक इन
वाहन हट गया एक लंका वेच करने में पिटरट वेच का प्रवृत्ति वोट पहन एक प्रातिहार वगे में मनुष्य बेरी चेक ප්‍රාතිහාරයක් වගේ නෙමෙයි ප්‍රාතිහාරයක් මයි පින්නති ඔබට ජීවිතේ නැද්ද ඒ වගේ අත්දැකීම් කියලා කල්පනා කරලා බලන්න ඇත්තට මට මම මෙහෙම බේරිච් එකයි පුදුමයි මටම පුදුමයි මම මේකෙන් බේරිච් එක දැන් ඒ හේතු හේ හේ දකලන්න ඕනේ නැහැ එයා තේරුම් ගන්න මගලක ගුණයක් තිබිලා තියෙනවා යම් කිසි සංසාර කරනද මහ පිම්බලයක් තිබිලා තියෙනවා ඒක ආදේශ වෙලා තමයි මාව බේරුනේ मं किसी से नोहित विपतक मट सिद्ध उतन मं पेरकर पाप कर्म विपाक मे भवेट आदेश परिपूरक भांड आदेश भांड आदि आर्थिक विद्या भांड वर्गीकरण तेना काल्युवने पाण्यता के पा आदेश भांड तेना කන මොකුවම නැත්තම් ක්‍රෝටන් කොල කපා කොස් කොල කපා බණ්ඩ ආදේශන බණ්ඩ අඳුනලා දෙන හැටි දැන් සමාජයේ හරියට තියෙනවා දැන් සීනි රස නැත්තම් තේ බොන්න හරි අමාරුයි ඒ හින්දා අපිට ටැබ්ලට් එක පෙත්තක් තියෙනවා කුඩු ටිකක් තියෙන මොනවා හරි ඒකට දැම්මම සීනි නෙවෙයි නමුත් ඒක පැරිලා තියෙනවා आंग ये वाके पीन पाव देखटम में का बालपान बाव मतलब दिया गांधे पीन पाव देखटम में का बालपानी तो अगर मंगी से लोगों के आधे में एक दिप्राती हार रहे तमंग दूसरी लवी देखना सिलवंतो एक क्वेश्चन हितागन मिनिस्ट्री अम्म पुद्ध पूजा करनो वांधर मान द करनो गाओरो सम्मान करनो अध्यात्म दानो ऐसी ले तमाल लगना है किया ंगे अनपेक्षित महाभयानक विपत्त शिवकल रोगाभा जीवित मे कथकरा हितट एक हृदय कथाकरा ललित सुलित मधुर मनोहर विलास कथाकर ඒ ලලිත සුලිත මధుර මනෝහර වාග් ලීලාවට මිනිස්සු ඇදිලා එනවා හැබැයි වැඩි කල් එයාගේ බලන්න දැන් අපි මාධ්‍ය තලයේ ගත්තත් වරක එක වරම ප්‍රසිද්ධ වෙලා යන දේශකවරු තව කාලෙක කොහෙද උන්නේ කියලාවත් ඉන්නේ කියලාවත් හොයාගන්න බැරි තරමට හැංගිලා යනවා එකක් පුණ්‍ය භාග්‍ය වරයි අනික ගත කලේ හෘද සාක්ෂිත කෙනෙකුගේ ජීවිතයක් නෙමෙයි අර දේශනාවල් කලේ හදවතට එකකව නෙමෙයි ධර්මයේ දැකලා නෙමෙයි ඒ නිසා තව වැදගත්ම කාරණයක් තමයි මේ අන්තිමට කරපු දේශනා ප්‍රාතිහාරය කියන එක බුදුරජාන් වහන්සේගේ වැදගත්ම ප්‍රාතිහාරය තමයි දේශනා ප්‍රාතිහාරය උන්වහන්සේ ඉද්ධි ප්‍රාතිහාරය පාන්න තිබිච්ච අවස්ථාවල් අනිවාර්ය වූ අවස්ථාවක මිසක් प्रभेद උනාසෙ එකක්වත් බාහිර දේවල් වලින් නෙවෙයි එහෙනම් දහම් දේශනා කරලාමයි උරුවේල කාශ්‍යප ගය කාශ්‍යප රන්දි කාශ්‍යප ළඟට ගියා අර ශාක්‍ය ළඟට ගියා ගිනිහල්ගේ ඉන්න පුළුවන්ද කියලා හැමකෝ දරුණු නාගයෙක් ඉන්නවා
अत्यावश्य तंगी पेन्नुआ नमुत्मत धाम देश हित नुआ धर्म देश हित नवे तो एक प्रातिहार देश अमत कला कथा कर हितट एक ओब कथा करना काटहारी दयावैतिना करुणावेन मैत्रीना हितट एक ඊළඟට අමනාපයක්නම් වැරද්දක්නම් අයුක්තියක්නම් අසාධාරණයක්නම් හිතට එකක එක්කෙනා මොන ලාභේ නැති වෙලා ගියත් කියන්න ඕන දේ කෙලින් ඒ වෙලාවෙ කියන්න ඕන එක්කෝ ඉඳී එක්කෝ යයි එක්කෝ කෙරෙයි එක්කෝ නොකෙරෙයි මේක තමයි මම දකින අවංක හෘද සාක්ෂියට එකඟ තත්වය ඒක ඔබේ කතන ප්‍රතිහාරය इकड़के अभी देश धर्म संबंध कल धर्म देश हिटा मंगूट हम देश एक देश एक हितट जीवित कथा कर अंकर अंकर पुड़वा एक हम प्रातिहार मेहम हित मे नमुत अपट पुलवांक बल बिलती मे भूमि सत्त दहायक आदाय मैं किसीम गहकोलाकने गेयतिले पोल गहतीलो इच्चराय अविल बलान पुलांगोन किरोन गेयतिले पोल गह नमुत मम कोटिकानक वेडक सलसुम करला हितनो नेद हितला मम मेक करला दियाल कीनो नेद कल दिन महत्ुणे नोनावरुणे कि अंडे मेमे कल दीपंपुते मिनसुने बल मेक करा मोन रट विन मिनसुने बल मेक करा मोन जाति विनवीन एक पाटद पक्षद पालक पालित कथावे करांडोने मेकल हदवत कथा हिते तीन अवंक भाव तेकर जान मे वचन वचन हेडय वचने स्वरूप मिनसुगा मिनसुट के पापूट वादी नमी देश धर्म देश उदाहरण कोटकिन बण अपे पापूट वादी नोन वादीन स्वरूप वाक्शल्य मट आवेनिक वेच वाक्शल्य मातुलतीनो एक अमृत संस्करण प्रवृत्ति हदिशी आपाद सिधुन प्रवृत्ति संस्करण नौकल दर्शन ठीक है एडिट कर पास कपल को वेरकोट माध्यायतन कोशेंगे हरि सतोष वगेम माध्यायतन हिमी करवाण एक तरह बाइक पास मोनो किया पास हदरा दें संस्करण युक्ति शक्तिर कर रही है शी ये तुला इन्नो कोटा युक्ति करो का समाज है हाँ युक्ति करो का मनुष्य हादवत किंग गलायन वचन वाले विलाश है टवडा हादवत दक्षिण मिनिसु हादवत तादरे करनो बुद्ध राजा ने नहान से टा सारे पुत्र नहान से पहेदुने हादवत था हादवते मनो आटे इतिबीचे महापुद्मा आसीमित धर्म गंगावट धर्म गंगावट उन्हांसेसा देखु सारीपुत्र नुहांसे तनक देशना करनो उपहांसे रही मम सतुटूने देशना विलासेटमाय करुण दास पहुनो एक दास संपूर्ण दास दासेम देशना
ඒ දේශනාවල මම දැන් සාකච්ඡා කරමින් ඉන්නේ පින්වත් ඔබ සමගමට ඉදිරියට යන්න ඕන නිසා අද මම මාතෘකා කළේ ඒ ටික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එහෙම නැත්නම් ඔබ වහන්සේ ගැන මට පුදුම හිතුනේ මම පැහැදුනේ වෙන මොකවත් නිසා නෙමෙයි ඔබ වහන්සේ දේශනා කරන දේශනාවේ තියෙන කුසල ධර්ම නිසා දේශනාවේ තියෙන කුසල ධර්ම නිසා නැතුව බුදුහරණට තියෙන විස්සට්ට මංජු විඤ්ඤේය සවනීය ගම්බීර නින්නාද ඔය විවිධ ලස්සන ලලිත මధుර මනෝහර විලාසය. ඒ විලාසයට පහදුරා කියන්නේ සරියුත් හාමුදුරුවෝ. අපේ මිනිස්සු හරියට මේ ශාන්ත ස්වરૂපයේ ශාන්ත විලාසයට නිකන් සීත් ගන්නාසුළු වචන විලාසයටයි පහදෙන්නේ. ඒ තුල තියෙන ධර්මයට නොවේ. ඒ නිසා මේ කුසල ධර්ම දේශනාවල මොනවටද පහදුනේ කියලා උන්වහන්සේ විස්තර කරනවා. ස්වාමීනි ඔබවහන්සේ ඒසං සම්බෝධි අංගේසු ඔබවහන්සේ කුසල ධර්ම වශයෙන් මේ සම්බෝධි අංග ඒ කිව්වේ නිවන් දකින්න උවමනා කරන චතුරාර්ය සත්‍ය පරිවාර කරගත්ත ඒ සඳහා ඒ අවබෝධයට ඕන කරන මූලික ධර්මතාව ටික ඔබවහන්සේ දේශනා කළා මම පැහැදුනේම මම රහත් උනේ මේ ටික අහලා කීනාසවා ජුතිමන්තෝ तेलोके परिनिब्बुता लोके मिनिसुंट पिरिनिवीम पिनिसमय उपहंसे धर्मदेशना कले परिनिब्बुतो सो भगवा परिनिब्बानाय धम्मं देसेति दैन मगे बुद्ध पिरिस अत्त वशेम बण अहन्न ओन करन्ने दैन मे बुद्धहंतर विनाश वेन यन्न इस्सल्ला धर्मे अतुरुदहन वेन्न इस्सल्ला हम मोहतकम पिरिनिवम पैम अरवणु करगणमय पिंकं करन्न ओन මේ භවයේම පිරුණම් පෑම අරමුණු කරගෙන ඊළඟ භවයේ ආයත් භවයක භව හතක භව අටක නැතේ භවන් අටමන් කීකී තව හතක් පුළුවන් නේද ඒ නිසා කියලා එතනත් භවය අල්ලනවා තව හතක් එතන තව හතක් අල්ලනවා භවයේ ඒක භව අතරින් එතනත් භව තණ්හාවක් එනවා එතනත් කාමරාගයක් තියෙන්නේ දිව්‍ය ආදී සැපවලට එපා මේ ආත්මභාවයේ මේක බැරි කියන්නේම කාම රාගයෙන් භව තණ්හාවෙන් ලෝකේ තවල්ල ගන්න බලාපොරොත්තු වෙන පැවිද්දෝ සහ ගිහියෝ මේකට විවේචන ඉදිරිපත් කරන්න ඒ අය ඒ අයට එය හොඳටම දන්නවා ඒගොල්ලන්ට මේ ආත්මභාවය පිරිනව පාන්න බෑ දැන් මේ දේශනාව කරන ගමන් මම බලන්න ඕන අනුන්ට පිරිනව පාන්න පුළුවන් කොට මට පිරිනව පාන්න පුළුවන්ද කියලා කොහොමද බලන්නේ මම්මගේ අංග පරීක්ෂාවකේ දෙනවා අංග පරීක්ෂාව. දැන් ඔයගොල්ලෝ එක එක අංග පරීක්ෂා කරන් විශේෂඥවරු හොයාගෙන යනවද නැද්ද? තේරුණායි? මාව හරියටම පරීක්ෂා කරන්න දන්නේ අපේ ගමේ දොස්තර මහත්තයා. එහෙනම් මං ගමේ ගිහින් එන්නද? එහෙමත් අහනවනේ. මට කැස්සක් තියෙනවා මෙහෙන් බෙහෙත් ගත්තට හරියන්නේ නැහැ. නවලෝකෙන් බෙහෙත් ගත්තත් බෑ. ඇපලෝ ගත්තත් බෑ. මං එහෙම යන්න ඕන කියලා යන්නේ අංගය එතෙන්දි තමයි හරියටම පරීක්ෂා වෙන්නේ. එක අංගයක් නෙවෙයි හුඟක් අංග. අපි නිකන් කියන්නේ දොස්තර මහත්තයාට ගියත් ඇති අනේ. ඒ දොස්තර මහත්තයා නිකන් ඇල්ලුවත් ඇති අතින්. මහතුරු ගැන නෝන්ලා හැම කෙනා දොස්තර නෝන්ලා ගැන මහතුරු හැම කියනවා. නෝන්ලා ගැන නෝන්ලාත් කියනවා. මම නිකන් කියන්නේ. කාන් පරීක්ෂාව වෙනම ඇස් පරීක්ෂා කරන්න වෙනම අංගන මෙව්වා නාහය වෙනම කට වෙනම දත් දානෙවුම් වෙනම දත් ගලවනෙවුම් වෙනම එහෙම එක එක ඉන්නවනේ එක එක අංග පපුව වෙනම කොන්ද පිළිබඳ වෙනම ඔය ඇස්සේ ඉන්නවා මොකද ඒගොල්ලන් කියද මුළු සර්වාංග විශේෂඥවරු සිංහල වෛද්‍ය ක්‍රමයේ තමයි සර්වාංග වෙදතරෙන්නේ අනිත් අය යම් කිසි එක අංගයක් ගැන විතරයි දන්නේ. ඒකයි මේ බුදුහරණතර විශේෂත්වය සර්වාංග විශේෂඥය. දැන් අපි හෘදේ පිළිබඳව විශේෂඥ දොස්තර මහත්තයෙක් ගාවට ගිහිල්ලා කියන දොස්තර මහත්තයා ඉන්න බෑ එළියනකන් කැස්ස. හැබැයි එයාර විශේෂඥ දොස්තර විභාගෙට ඉගෙන ගන්නකොට සබ් කියන්නේ උපවිෂයක් හැටියට කැස්සට දෙන බේත ඉගෙන ගන්නවා. ඒ නිසා ඒකේ කැස්සට බේත කිව්වම එක එක කැයි තිනවනේ.
නැද්ද සෙමට කැස්ස ආදර කැස්ස එක එක කැයි ඒ නිසා නිකන් ඉඳ හිට අපි හිටමුකෝ තත් කෙල්ලෙකුට කොල්ලෙක් ඉඳ හම්බෙන හැම වෙලම කිව්වම කෙල්ලට ඉඳන මූඩ සයරෝගෙත් දන්නේ නැහැ කියලා කරුණා කරලා එන්න යන්න මල්ලක දොස්තර මහත් එක්ක හම්බෙන්න යන්න මාත් එක්ක वर्ग कर එලි වෙන කංකැස්ස දවල්ටත් කැස්සද නැහැ කෝ කැහැල බලහ කැස්සට කැස්සට ඒ වෙලාවෙ එන්නේ නැහැ කැස්ස මොකද ඒක ආදර කැස්සක් නම් ඒ වෙලාවෙ එන්නේ නැහනේ ඒකනේ වැඩේ දැන් මිනිහය නිසා කොයි කැස්සටද ගැළපෙන වේදක් දෙනවා හුඟක් ඇයිද ඔය හුඟක් ඇහි තියෙන්නේ ඇඟේ නෙමෙයි කොහෙද හිතේ ඒසත් දොස්තර අහවල් දොස්තර මන්තය ගාට ගියාම හරි කියලා හිතින් හිතාගෙන එහෙට ගිහින් දොස්තර දන්නවා එනකොටම කැසට බෙහෙත් ගන්නයි එන්නේ. ඉතින් ඒ වුණාට දොස්තර මහත්තයා නිකන් බොරුවට අහනවා විස්තර. අපි තහරවන්නේ ඕනකම නෙවෙයි නිකන් කොහේදලාද ආවේ කීදිටද ආවේ මොනවද කෑවේ අරම නිකන් අහන්නේ බෑ නිකන් මිනිස්සෙක් අහමු. නිකම්ම නිකන් සල්ලි දියන් කියන්න බෑනේ. නේද? අපි හිතට නිකන් පොඩි පොඩි වගේ විස්තර අහලා බලන කොහොමද ඉතින් කියලා. ඒකේ දොස්තර අහනවා හුඟක් තදට කැස්ස කොයි වෙලාවටද ඩොක්ටර් රෑ 12 මාට එකට විතර වගේ ඇහැරුණාම තමයි මේ දිගටෝම කැස්ස කොච්චර විතර වෙලාද හා හා හොඳයි එතකොට නාන්නේ කොයි වෙලාවේද ඩොක්ටර් මේ මම නාන්නේ නැ ටිකක් වැඩ හරිලා ඇවිල්ලා රෑ වෙලා ඒක තමයි ඒක තමයි රෑ වෙලා නාන්න එපා ඈ උදේ ඉර බහින් ඉස්සෙල්ලා දෙකෙන් ඉස්සෙල්ලා තදු ගානේ නා ගන්න එතකොට කැස්ස අඩුවේ मंगे ඒගොල්ලෝ කොයි කැස්සද කියලා කොහොම තේරුම් ගන්නේද කියලා කවුද දන්නේ? ඒ නිසා මෙලයි මං කයින්නේ සාමාන්‍ය මර කියනවා. මට ඕන නම් දැන් පැය භාගෙම කැස්ස හැකියි. තව පැය භාගයක් නැද්ද කහින්ද? නැහැ. එසේ කහින්න වෙලාවක් නැහැලු බර ටික කියන වෙලාව මත වෙයි කියලා දර්ශන පුතා කියනවා. ඉතින් ඒ නිසා යේසන් සම්බෝධියංගේසු සමස්ත අංග පරේ උගන්නන්න ඕන කරන්නේ මෙහෙම උපමාත් එක්ක කී කී දෙනකොට මේක තේරෙනවා දැන් එක අංගයක් පණ නැතුව ගියොත් කකුල් දෙකක් තියෙනවා එක කකුලක් එක අතක් එක පැත්තක පණ නැතුව ගියොත් අපිට අමාරුද නැද්ද එක කකුලක ඇඟිලි තුනක් කපලා දැම්මොත් සීනි නිසා ඔඩු දුවන එක වළක්ව ගන්න අපට සරිප්පක් දාන්න බෑ සපත්තුවක් දාන්න මාපට ඇඟිල්ලක් නැහැ ඊළඟ ඇඟිල්ලක් නැහැ දැන් මේස් දෙකක් දාගෙන සපත්තුවකට කකුල් දෙක ඔබාගෙන ඉන්නවා උෂ්ණ ඉන්න බෑ එතකොට. ඒ උෂ්ණත්වෙ පිට වෙන්න විදිහක් නැහැ. දැන් උෂ්ණත්වෙ පිට වෙනකොට පිටර මිනිස්සු මේස් දාලා සපත්තුව දාන්නේ. අපි පට්ට දාඩියේ මේස් දාලා සපත්තුව දානවද නැද්ද? දැන් උෂ්ණ පිට වෙනවද? දැන් මේ අපේ පොලිසියට උනා තියෙන්නේ ඉස්සර වෙන රටවල වල හීත රටවල වල අඳපු ඇඳුම තාම කල් තොප්පි වගේ එකක් දාලා යටට මේ සපත්තු දෙකක් දාලා අපොචි අඳවලා තියෙන කාකි ඇඳුම ඒ මැදුවට පාරේ හරි මැද්දේ හිට ගස් වුණෝ කලර් ලයිට් ඔය දැන්නේ තියෙන්නේ අනේ ඉතින් අර ගිනි යව්වේ එහාට කරනවා මෙහාට කරනවා එහාට කරනවා වී වනනවා වගේ ඒ මිනිහට ලේට් වුණොත් ඒ කියන්නේ ට්‍රැෆික් වැඩි වුණොත් ඒයෝ දෙකේ අම්මා සීහ කරලා පින්දනවා පිටිපස්සේ ඉන්න වාහනවල එවු. ඉතින් නම් දෙකින් ඕන් ඕන් ඉන්න ඉඳලා තමයි යහ ගන්න බැරි.
उड़ीमुत्रिनियाने ඒ පාර තව නලාවකු කටේ ගාල පීස් 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 ක ගා එක පිපක් ඒ පාර අම්මපො බරු නෙමෙයි වතුර අලී වතුර මල්ලක් කොන්දෙල්ලන්න තියෙන්නේ අරක පීපී ගානක ලේසි දෙල්ල මන් නෙමෙයි මම මේක එක උදාහරණයක් කියන්නේ ද ඒ වගේ අපේ තියෙන්නෙම මරි මෝල් බටහිරි කරනට නැඹුරු වෙච්ච ගොම්ම ගොම් වැඩ स्वाधीन वेड करोषण बोल ओय मे मेक समशीतोषण रटा नूर कमकने इतना बल को हम वटे सीमित बीती कापट कर पारवा मेदे गिनी मिनी कितु हम ඒ මිනිස්සයාගේ කායික වේදනාව කෙරෙහි අනුකම්පාවක් නැද්ද මිනිසුන්ට? අපි චෝදනා කරන්න විතරද බලා ඉන්නේ? නිකමට හිතලා බලන්න කොච්චර මිනිස්සු බැඩමන යනවාද? හරියට බණිනවා. නමුත් ඇත්තම රටක් ගෞරව කළ යුතු මොකද පොලිසිය විතරක්නේ හමුදාවේ දරුකට උඩ ගෙන හිතන්නේ. ත්‍රිවිධ හමුදාවම ගෙන හිතන්නේ. නිලැඳුමේ කියන එක මම නම් කියන්නේ දේශෙන් දේශයට වෙනස් කරගන්න අපට ස්වාධීන අයිතියක් තව නැහනේ. පූජිත ජයසුන්දර මහත්තයලත් කීලා බලන්න ඕන. ජනාධිපතිමත් එක්ක කතා කරගන්නයි කියලා. බැරිද කියලා බඩම් මේ අපිට දාඩිය දාන්න නැති වෙන්න පොඩි නිකන් දැන් ඕගොල්ලෝ 60ක් ඇන්දා දෙයනේ කිහිලි දෙකට net එකක් මහ ගන්නවනේ. නේද? දැන් අපි කිව්වට ඔය මේ 76 මම මේ අක්කු මේ කරලඟට වහන්න නැහැ කියලා මේ මේ රටේ හැටි දිහා බලලා හිතන තමයි අර V shape එක සම්පූර්ණයෙන් මේ ඔසරි ළඟ මේ නෙරිය ළඟට එනකම් V shape එකේ 70ක් ගහන්නේ. තව ඕනනම් බෙල්ලට පටි දෙකකුත් එල්ල ගන්නවා ගැට ගහලා. බෝ එකක් දාල බෙල්ලට. පසපැත්ත සම්පූර්ණයෙන්ම නිකන්. අපි කිව්වට එකතකට දැන් ඉන්නේ උන් වට රජ කාලේ උන්ට මොලේ තිබුණා. ඒ ගෑනු නිකාන් රෙදිපටියක් බැඳගෙන හිටියා උන්නේ එච්චර උෂ්ණ තිබුණේ නැහැ. තේරුණා? දැන් නිකන් ඕම් පැත්තක තියහල්ල අපේ ගොංකම් බලන්න. දැන් මනමාලයාට උඩ රට රැඳුන් අඳවනවා. එතකොට අර දෙවනි මනමාලයද මොකුද කියලා උඹත් ඉන්න මේ මෙච්චර ඉපදිලා තව ඌතව කිරිබොනවා. ඌටත් අර හැරමිටියක් වගේ කද්දලා ඌටත් අඳනවා අර જાති එක. ඌත් පරණ සංසාර කරපු යමේ කිර කරලා විපාක හිටපු භයානක අකුසලක විපාකේ අර පොඩි කවි දිනවා. දැන් ඒ උඩ මනමාලයේ හැටිදී පැ අනිත් උන් ටිකත් හැබැයිද බොරුද? දැන් නික හිතන්න අරු පෝරුවේ ඉන්නවා කියන්නේ මෙහෙන් ෆ්ලෑෂර් ගහලා අලි කොරස් කටවල් වාගේවා. දාඩිය කියන එක ඒ ඇසේ හොරේ ටිෂු පේපර් දෙනවා. අරු ඉතින් ඩිංගක් පිහදා ගන්නවා ආයි විනාඩි 5ක් යන්න බෑයි අයි මේක ඉන්න බෑ මේ මොකද මූණට ඉරකුත් පායි ඉරවල් දෙකක් එකපාර පායලා දෙපැත්තේ ඒ ෆොටෝ ගන්න කියලා අම්මා කසාද ඒක හතකට කසාදයක් පස්සේ ගුටි කකා හරි බැනුම් ආහාර රණ්ඩු වේවි හරි ගෙවෙන එක හොඳා කියලා හිතන බෝල අර පෑය දෙක අපේ ඌට ඒක හතට මේ කසාදේ වනාහි මහ දුකක් කියන එක පෝරුවේදීම තේරෙනවා පැඩල දුවන්න බැරි කමට ඉන්නවා මිසක් අපේ රටේ ජාතික යන්නේ මැඳලා අර බාපඩේ දාලා හෙළ ජාතික විදිහට දැන් ආසවුණා දර්ශනෙව දැන් වැඩක් නැහැ ඉතින් ඔබට මම හිතේ මේ මගේ වැඩ කරන අනිත් කොල්ලෝ තුන් දෙනා උඹලට වැඩක් වෙන්නේ නැද්ද දැන් උන්ගේ රවුන්ඩ් එකෙන් දැන් වැඩක් කොල්ලෝ දෙන්නේ කියනවා මම හිතේ වැඩක් වෙයි දැන් උන්ගේ මකුල් ගෙදර කොහොමද යනවානේ ඒක බලන්න ඕන මොකද්ද අඳින්නේ කවුරු යෝජනා කරොත් මුල් ඇඳුම හම් කියලා මුල් ඇඳුම ඇඳේ මුල් හරක් ඒ නිසා දැන් මුල් එක නෙමෙයි අඳින්න ඕන දැන් අඳින්න ඕන මොළේ පැදරකට අග එක කියලා ඔන්න පුතේ ඩිංගා වෙනස් කර ගන්න ඕන
ऐसा बुधुहामुदुर वो मैं देश नागरपु ऐसा संबोधि आंगे हिसु मैं वें एका खारी कड़ा बैठनो मैं कता अलुतिन थवे वा आरोपने उनोत एक एक करना टोने वा दान वाने मैं कता सातरा साजी पट्टाने तमे मैं बना पटांगने कुशल धर्म देश ना पटांगने सातरा साजी पट्टाने इतने माय पी नंतर मैं तीस साते इससे लो हुंदर कटा पारंग करेगा नो मुकदे पारनिर्वाणी टे मेवा भी पाते न ना मेवा पीरिला तीन अधिक लबान दे पे जब मन निकम टे मताक करना ना मेवी दिए टे आराहत पाल यले भूमत सित योमु करना सावन से दिया युतु वे सित गुण पूरन बो पैकिदा हम तिस्नात गेन सीतरांदन राहतुन मिया याम कियनुए पीरिनिवन ඔන්න ඔයාලට මේ භවයේ පින්නම් පාඩට පුළුවන් දෙයක් කියනක දැන් තමන් දන්නවා මේක මේ විශාල වශයෙන් ගැඹුරට ගෙනියලා අමාරුවට පෙන්නුවොත් ඔයගොල්ලෝ ඊනක මෛත්‍රී බුදුන් දක්වා යන්න හිතනවාමයි මේක මේ මගේ පටන් ගන්න සතසසි පටන් ගන්න මේ මගේ ශරීරය ගැන මේ කතා කරන්නේ මගේ මේ පේන්න දැනෙන හැඟුම් ගන්නා වූ වේදනාව විඳිනා වූ හිත ගැන තමයි කතා කරන්නේ වේදන අනුපස්සන චිත්ත අනුපස්සන දෙකේ කය අනුපස්සනාවේ මේක අර අත්ත ධම්ම නිරුත්ති පටිපාණ සිව්පිලි සිඹියාපත් මහරහත් පදවිය කරා යන්න නෙවෙයි නම් අපට කොතනින් හරි සරල තැනින් දැන් මම කියවන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හරියට හොඳටම සීනි දාපු තේ එකක් වගේ ඒක හරි පිරිපුන් කහටත් සීනිත් අවශ්‍ය රසවත් ප්‍රමාණයට දානවා තව කෙනෙකුට තේ එකක් දෙන්න ලෑස්ති වෙලා අහනවා සීනි කොහමද සාමාන්‍ය පොඩ්ඩක් දාන්න තව එක්කෙනෙක් समस्त रहसा අතිශයින්ම දීගුද අතිශයින්ම පළල්ලුද ධර්ම දර්ශනයක් තියෙන්න ඕනේ කියලා පුදුම වෙහෙසක්. දැන් මේ දිවාරය දෙකේ අභිධර්ම පාඩම් කරනවා. අභිධර්මයේ කියලා දැන් වෙනමම අන්තර්ජාලයට යනවා. අභිධර්මයෙන් දැන් එක කොලා මන් දැන් දෙක කොලා දැන් 10 කරන්නේ දැන් 12ත් කරලා තියෙන්නේ. කියලා එක එක කෝසස් තියෙනවා එකටත් දැන්. පාඨමාලා, භාවනා පන්ති, අභිධර්ම පන්ති. තේරෙනවද? पांति की लिया मंद बेन का भावना पांति की भावना की प्राण भाई ने दी निका भाव की हटे नैट की तेरु तेरना हावागे भाव इकिन हावागे नैट देखिए भाव भाव की भावना पांति का पोस्टर का वरदल तीन हो लिया पे का नहीं वे भावना देने का मे भावना एक नैट नावन वगैन का भावना की अने अरे बायन दे फांति की तीन की मम बेलू खाक गंगे इसरा भी पलवे पांतीन काक गंगे गमे अरे अका दाने अलू मे टाइपिंग करने खाक गए एक उनके मुकदर टाइप करने के नहल तमिनिया भावना फटकाती की ललिया पोस्टर गला भावना फटकाती आवाज आवाज़ तूने तेरे पाद अक्वा आवला विची भावना फटकाती और मंग मंग को आने पासर कर हम मटार पोस्टर के न पड़ी सके अति तो पड़ा पासर का नहीं मलन कि लोग आप हो बेलु अम्मा पा भावना फटका यारी नेट ना आवला फटकानो मेधस्वर मे कल हरियट व्याकरण अनुकूल
තේරුණයි දැන් මේක විවෘත කිරීම සඳහා රටේ ප්‍රධාන ජනනායකයාගේ පැමිණීමේදී පළකයක් සකස් කරනකොට ඒකේ ව්‍යාකරණ අවුලක් වුණොත් එහෙම මං ඉවරයි සහ ගරු සභාපතිතුමන් ප්‍රධාන නිලධාරී මණ්ඩලය අජිත් පස්නායකතුමන් ප්‍රධාන අපි ඔකෝගෙම කාඩ් කොඩු මගේ කාඩ් එක රැකුණත් ලේකනාංශී කට්ටියක් ඉන්නවනේ ඒගොල්ලෝ ඉවරයි ඒ නිසා දැන් උභහන්සලගේ මේගොල්ලගේ පරිශීන නිබන්ධනයක් දීලා තියෙන මුද්‍රණයට දමන් ඉතුමර කතා කරලකෝ අනේ හරියට නනලාල බේදේ බලන්න මොකද බට අර අර මතකේ තියෙන භාවනා පඩකති තේරුණයි ඒ නිසා වරදීනම් පොඩි ඉරි කැලේ වරදින්න පුළුවන් තේරුද දැන් පන්ති කියන එකේ කකගඟ කියන සිංහල අපිට බෑ ඉංග්‍රීසි පුළුවන් ක්ලාසස් කියලා යන්න දන්නවා ඉංග්‍රීසි ක්ලාසස් ඒක ස්පෙලින් හොඳට දන්නවා සිංහලයේ කියන්න කිව්ව මොකක් අබෑ දැන් මේ මෙහිද කම්පියුටර් විශේෂයක් නියෝ ලියුමක් ගහගන්න මං ගම්පහ යන්න ඕන නැත කොළඹ යන්න ඕන ඇයි මට මේ සිංහල ටයිප් කරන්න තමයි බැරි ෆ්‍රොන්ට් එකක් නැද්ද මොකද එකක් කියනවා තේරුණා ඒ නිසා එක අංගයක් ගැනවලනේ මම පොඩ්ඩක් ටිකක් මේ එකාකාරී භාවෙන් අත්මිදීම සඳහා තමයි මේක කතා කරන්නේ ඒ නිසා මේ භාවනාව කියලා කියන සතර සතිපට්ඨානයට ආවහම මේක ලොකු කරලා පෙන්වන්න ඕනේ නැහැ මේක බොහොම පොඩි එකක් කියලා කියන්නේ මේ කයනුපස්සනාව බුදු වුණාට පස්සේ මෙනෙහි කරපෙන්නේ මේ ධානලාභීව අප්‍රාණක ධානයේට සමවේදී අවුරුදු 6ක් ගත කරපු කාරණාව ගැන ඊයේ මෙහි පැවැත් වූ භාවනා වැඩසටහන ආරම්භෙදි මම කිව්වා. මොකක් හැබැයි මේක ලෝක ප්‍රසිද්ධ කරන්න එපා. මොකද මේක විවේචන ලක් වෙන්න පුළුවන්. 29 දී ගෙදරින් ගිය කුමාරයා 35 වෙනකොට බුදු වුණාම අවුරුදු කීයද 6යි. ඒතර ඒ අවුරුදු 6ම දුෂ්කර ක්‍රියා කියලා එකක් කර කර හිටියානම් බුදුහරු එහෙම දුෂ්කර ක්‍රියා කර කර ඉන්න තරම් මානසික දුර්වල කෙනෙක් නෙමෙයි. දුෂ්කර ක්‍රියා කළ නිවන් දකින්න පුළුවන්ද කියලා පරිශීලනය කරන්න ඕන කෙනෙකුත් නෙමෙයි. ආලාන කාලම උද්දකරාම භාර්ගව වගේ තාපසුරු ළඟ කොහොමද කොච්චර කලක් හිටියද නැත්නම් හිටියේ නැද්ද පංචවක දවස දක්වා ගියාද ඔය ටික ඔක්කොම බලන්න ඕනේ මම කියන එක හරිද අවුරුදු 6 ගණන් හතර බලන්න ඉන්න ගම එසම මම ඒකට තාර්කික උත්තරයක් දුන්නා මොකද්ද කලේ උන්වහන්සේ කලේ ක්‍රමයෙන් ධ්‍යානයේදී සමයදීලා යලි යලි තමන් වහන්සේගේ මෙන්න මේ ස්පර්ශ ආහාර නිසා කබලින්කාර ආහාර නිසා හට ගන්නා වූ පවතිනා වූ ශරීරයට ඒවා සපයන් නැතුව පවත්ත ඵල වෝදි පැවැත්මට ඉබේ තියෙන කොළ ටිකක් අරගෙන කාලා ජීවත් වෙන්න බැලුවා ඉබේ හැදෙන ගෙඩියක් අර කඩාගෙන උයල මලවල ලෙලවල නෙවෙයි පවත්ත බල වෝදි කියන්නේ ඒකයි ඊළඟට ස්වයංපත්ිත ඵල වෝදි තමන්ගේ ඔඩොක්කොට වැටෙන තමන්ගේ වපසරිට වැටෙන කොලයක් විතරක් අරගත්තා අන්තිමට ඒකත් අතහැරියා ධ්‍යාන ප්‍රීතියෙන් කල්ගත කළා මොනවද මෙනෙහි කළේ කයේ අසාරත්වය උන්වහන්සේ දැක්කා කය දිරා ගිය ආකාරය දැක්කා ඇයි අපිට වය වෘද වෙන අපිට කය දිරා ගිය ආකාරය දැක්කනම් අපිට කය උපස්සන වැඩෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඊළඟ සතියේ පිවිසෙන්නේ සතර සතිපට්ඨානේ හරහාමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉවර කරලා මිසක් මම වෙන දේශනාවකට යන්නේ නැහැ. මේක අනුපිළිවෙල දේශනාවක්. මේ සම්ප්‍රසාදිනී සූත්‍රයේදී සරියුත් හඳුරදායෙන් පැහැදුනේ උන්වහන්සේ තමන් වහන්සේ තුලින් ඒ ධර්මයේ දැකලා තියෙන නිසා අනේමට මේ දැක්මට බුදුහඳුර කොච්චර උපකාර වුණාද කියන කලගුණ සැලකීම වශයෙන් බුදුහඳුර දිහා බැලුවා. ආන් ඒ නිසා දැන් මට ලැබෙන විරාම මට ලැබෙන කාලය මුල් පැය නිමවටපත් වෙනවා. දෙවෙනි පැය ආරම්භ වෙන තුරු පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි මම ලැබෙන කෙටි අවකාශය තුල පාදුක්ක කහවල අංක 118 ගේ නිවසේ පලින්චි විමලරත්න වැලිකල පින්වත් මහත්මානන් ලීලා වැලිකල පින්වත් මහත්මිය නිමල්සිරි වැලිකල පින්වත් මහත්මා සුනිතා වැලිකල මහත්මිය ඇතුළු පවුලේ ආදරණීය සහෝදර සහෝදරයන් ඒක රාශී වෙලා අද ලොවට දෙන දහම් දානයේ ප්‍රතිලාභය ඔබට හිමිකර දෙන්නට ලංකර දෙන්නට කටයුතු කළා මේත වසරකට ප්‍රථම අභාවයට පත් කේල් ලිලියනෝනා මෑනියන්ට 20 දවසර පෙර මීගේ WD ඇඩ්වින් පෙර වේද මහතාට වසර 20කට පෙර මීගේ දිනේෂ් ලාල් වැලිකල සහෝදරයාට UL සිරිසිරි මහත්මයාතුළු මීගේ රණදරුවන්ට සියලු සංසාරගත ඥාතීන් පින් පවරමින්
සුජීවත්වන පවුලේ හැමතෙ දේශකයන් වහන්සේට නෙත් කාර්ය බණ්ඩල් රණවිරුවන් හැමතෙ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ හා උතුම් ධර්ම අවබෝධය වේවා බණ ඇසු ලක්වැසි ලෝවැසි සෑම දෙනාටම ජීවිතයේ දෙස යමක් ගැඹුරින් නොව සරලව දකින්නට මා සිහිපත් කළ විනෝදාත්මක වුණමුත් උපමා වල ගැඹුර දකින්නටයි ආරාධනා කරමින් ඇතුළාන්තය දකින්න පසනාව එතනම තියෙනවා ඔය උඩ හම් පොත්ත දිහා බලන්න එපා ඔක ඇතුළාන්තයේ තියෙන ස්වභාවය දකින්න පටික්කුල මානසිකාරපබ්බේ වඩන්න ඔබ හැම දිනාටම ඉතා ඉක්මනින් උත්තම ශීර්ෂක් ප්‍රණාමය වූ ප්‍රඥාවේ අනන්තාලෝකයෙන් ඔබේ සිරසින් දහම් මෙලියම විහිදේවායි මාදිෂ්ඨාන කරනු ලබනවා ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති ඔබ හැමතෙ සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිටයි සාදු 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 ගැඹුරු ධර්මයේ ඊටාත්ම සරලව සමාජයේ පවත්න ප්‍රායෝගික උදාහරණ ගෙනහැර දක්වමින් ඔබට අදත් මෙත්නෙත් පාමුල සජීවී ධර්ම දේශනාවෙන් දේශනා කරන්නට යෙදුණු ගම්පහ මිරිස්වත්ත හෙට්ටයාදෙනේ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේට අපි නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු මේ විරාමයෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබේ දහම් ගැටළු වලට පිළිතුරු ලබා ගන්න ඒ සඳහා කතා කරන්න අපේ මැදිරියේ දුරකථන අංකයට 0112 55 33 63 0112 55 33 63 මැදිරියේ දුරකථන අංකයට කතා කරලා අද ධර්ම දේශනා වාස්ත්‍රයෙන් සහ ඔබට මේ අපේ හාමුදුරන් වහන්සේ වෙතින් ගැටළු විසඳා ගන්නට බොහෝ ප්‍රමාණයක් ඇති ඒ හැම දහම් ගැටලුවක්ම ඉදිරිපත් කරන්න කියන ආරාධනාවත් සමගින් කෙටි විරාමයක් සඳහා දැන් යමු වෙනවා අපගේ බම්බල පිටියේ පිහිටිනෙත් FM ප්‍රධාන පාලක මැදිරිය වෙත. හොඳයි විරාමයෙන් අනතුරුව අපි මෙත්නෙත් පාමුල සජීවී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් ඒ සඳහා නැවතත් ඉතාමත්ම නමස්කාර පූර්වකව ගෞරව අපි පිළිගනු ලබනවා ගම්පහ මිරිස්වත්ත හෙට්ටයාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කැටවල හේමාලෝකනා හිමිපාණන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේ විශේෂයෙන්ම මේ කාලවකවානුව තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා පිළිබඳව ඉතාමත්ම සරලව මේ සමාජයේ පවත්නා උදාහරණ ගෙනහැර දක්වමින් ඔබට තේරුම් ගන්නට පුළුවන් ආකාරයෙන් ඉතාමත්ම හොඳින් ධර්ම කරුණු විග්‍රහ කරමින් පවතින කාලයක් ඒ නිසා අපි ආරාධනා කරනවා හැමදාම ඉරිදා උදේ 8 සිට 10 දක්වා මේ මෙත්නෙත් පාමුල සජීවී වැඩසටහන සමගින් එකතු වෙන ලෙස අපේ හාමුදුරන් වහන්සේ දේශනා කරන ආකාරයට සහ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා බහ කරනකොට සතර සතිපට්ඨානය ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ කරුණු සියල්ලේම අපේ හාමුදුරුවන් වහන්සේ කොතනක හරි වීර්ය කියන කාරණාව ගැඹුරින් එකතු වෙලා තිබෙනවා. ඇයි අපේ හාමුදුරනේ මේ වීර්ය කියන එක මේ අංග 37ට මෙතරම් වූ වටිනාකමක් ගෙන දෙන්නේ? පින්නති ඔබ හැම දිනාටම වීර්ය බල සම්පන්නතාව සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ වේවායි ප්‍රාර්ථනා කරමින්ම වීරිය පිළිබඳව අසන්නත ප්‍රශ්න වලට පිළිතුරු දීම වැදගත් කියලා මම කල්පනා කරනවා. සප්ත බොජ්ජංග ධර්ම කෙරෙහි යරලා බැලුවමත් එහි තියෙනවා සති ධම්මවිචේ විරිය. තුන්වෙනි ස්ථානයේ තියෙන විරිය. විරියෙන් පස්සේ තමයි සති තියෙන්නේ. සත් නේ සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. එතකොට මේ අපට අපි අපේක්ෂා කරන බුද්ධාලම්බන ප්‍රීති උපදවා ගැනීමේදී උනත් වීරිය අවශ්‍යයි. මොකටද වීරිය අවශ්‍ය? අපේ හිත නිරන්තරයෙන්ම ඇදී පවතින්නේ මේ පංචකාම සම්පත්තීන් සහිත ලෝකයට. ඒ ලෝකයෙන් හිත ආපස්සට ගැනීම. ඒකෙන් පටිසෝතගාමි ගමන් මාර්ගයක අපි යන්නේ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. වේගයෙන් විශාල සැදපහරවල් සහිත ගඟකට කෙනෙක් බහිනවා.
දැන් මිනිහට එක්ක එගොඩට යන්න ඕන මෙගොඩට එන්න ඕන එක්ක නැත්නම් ඉහළට යන්න ඕන ඒකට අවශ්‍ය ප්‍රධානම අංගය මොකද්ද වීරිය වීරිය මොන වීරියද කායික වීරියක් චෛතසික වීරියක් සම්මා සම්බෝධි අංග සම්පූර්ණය කරන වකවානුව තුල මවගෙන් විවරණ ලබාගත් බෝධිසත්වයන් වහන්සේ පැත්තට හැරෙමු අපි ඒ වීරියවන්ත වූ මගේ බෝසතාණන් වහන්සේ මවත් රැගෙන ගමනක් යන අතර මගර මේ නැව බිඳෙන්නේ ඒ බිඳුණු නැවෙන් අම්මව වෙන් කරගත්තා අම්මව කරබත තියාගත්තා එතකොට දැන් තනියම මහා සාගරයේ මැද පීනන්න බැරි අපිට තවත් කෙනෙක් කරගහගෙන පීනන්න පුළුවන්ද බෑ එහෙනම් මේ පීනන්න පුළුවන්කම ලබාගත් බෝසතාණන් වහන්සේ කොහොමද වීරීන් මොන වීරීන්ද මානසික වීරිය කායික වීරිය කියන එක කිවනේ දියදෝත් සයුර මොටද දියදෝතක් බොන්න බැරි අප්‍රමාණ පිපාසයි නමුත් සයුර මැද්ද ඉන්නේ ලුණු වතුර බොන්න බොන්න පිපාසය වැඩි වෙනවා ඒ නිසා ආහාරද නැතුව ජලයද නැතුව කය අතිශයින්ම දුබල භාවයට පත් වෙනවා අත්පා වාරු ගන්න බැරි තැනට දුර්වල මානසිකත්වයක් ඇති කරගේ කය නම් දුර්වල භාවයට පත් වෙනවා ඒ නිසා මගේ බෝධිසත්වයන් වහන්සේ ළඟ තිබිච්ච මහා වීරිය සම්පන්නතාවයේ ඒක ආරබ්බ වීරිය තථාගතයන් වහන්සේ දේශනා කරන ආරබ්බ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියලා තුනක් වීරියට තරම් ප්‍රමුඛස්ථානයක් කොතනකදීවත් කිසිම දෙයකට දීලා නැහැ මම මේ කතා කරන්නේ බෝධිසත්ව ජීවිතය ගැන එතකොට මේ බණහන බණ කියන අපි ඔක්කොම වීරියවන්තය විය යුතුමයි මං දකින්නේ පංච නීවරණ වල තීන මිද්දේ තරම් භයානක දෙයක් ඔය පහේම නැහැ කියලා තීන මිද්දේ කියන්නේ කයේ හිතේ දෙකේ පසුබැස්ම දැන් මේ කයේ හිතේ දෙකේ පසුබැස්ම ගොඩනගා ගැනීම ඒක වෙනස් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගේ වීරිය ඒ නිසාම පංච ඉන්ද්‍රිය පංච බල කියලා දෙකක් තියෙනවානේ සද්ධා සතේ විරිය සමාධි ප්‍රඥා සමාධිය ගොඩනගගෙන නැහැ වීරියක් නැත්තා එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම ආධ්‍යාත්මයේ තියෙන ඉන්ද්‍රිය ධර්ම ටික උනත් ගොඩනගා ගන්න වීරිය ඕන ඊළඟට එපමණක් නෙමෙයි කැලස් කපාගෙන ඉදිරියට යන්න ඕන කරන බලය සඳහා පංච බලවලටත් වීරිය ඕන කරනවා ඊළඟට පාරමී වශයෙන් ගත්තහම දස පාරමිතාවලත් වීරිය තියෙනවා අපි හැම එකක් තුළම තියෙන ධාරය ගැන කතා කරනවා මිසක් ඇත්තටම හැම එකක් තුළම තියෙන වීරිය ගැන කතා කරන්නේ නැහැ මේ හිත කියන එක නිතරම පසුබස්නා ස්වභාවයෙන් යුක්ත එකක් කාම ලෝකයේ තුලටයි පහුබහින්නේ අනුසෝතගාමීව නැවත සංසාරයේ පැත්තටයි පසුබසින්නේ ඒසකට ප්‍රතිවිරුද්ධ දිසාර ගමන් කිරීමට වීරිය අනිවාර්ය ප්‍රමුඛ මංගය බැවින් වීරිය හැමතැනම සදාහන් වෙන බවත් එබඳු ඉතා පුතුල හා අත්‍යවශ්‍ය තැනකින් මේ ප්‍රශ්නයක් මතු කිරීම ගැන පුතාට මගේ ආදරය පිරිනම් මිනුත් ඊළඟ ප්‍රශ්නයේ තියෙමින්ද සූදානම් ඉදිරිපත් කරනවා මට ගැටලුවක් තියෙනවා අපේ මේ ගමේ යාළුවෝට දැන් අපි සාමාන්‍යයෙන් බණගෙදරට යනකොට ඔව් මම කැමති සාමාන්‍යයෙන් බණගෙදර බණ පටන් ගන්න කලින් ගිහින් බණ අහලා මේ බණගෙදර වැඩ කටයුතු කරලා එන්නේ ඔව් පුතේ හැබැයි අපේ මේ යාළුවෝ කැමති බණ ඉවරුණාට පස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ කටයුතු කරලා එන්න ඒගොල්ලෝ සාමාන්‍ය මම කලින් ගියාම මට හිනා වෙනවා නිකන් මාව විහිළුවකට වගේ ගන්නවා විශාල අධ්‍යක්ෂ සම්භාරයක් තියෙනවා ඔය සම්බන්ධව මං හැමදාම කතා කරන දෙයක් තමයි අපි මියගේ ඥාතිවරුන් වෙනුවෙන් යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනාව අර මම මතක් කළ විදිහට පුතේ මගේ ධර්මදේශන ආරම්භයේදී යෝනිසෝ මනසිකාරයේම යොදවලා
අහගෙන ඉඳීමෙන් අධ්‍යාත්මය තුළ විශාල පුණ්‍ය චේතනා සම්භාරයක් අත්පත් වෙනවා රැස් වෙනවා. එතකොට අන්නේ විශේෂ අත්පත් වීම රැස් වීම උපපද්ද වේදනීය කර්ම වශයෙන් මියගේ ඥාතියට අනුමෝදන් කරන්නට ශක්තිය ලැබෙනවා. දැන් ඔය උපපද්ද වේදනීය කර්ම කියන ඒවා චේතනා සමග සම්බන්ධ කළාම ක්ෂණයකට චිත්තක්ෂණ 17ක් පහළ වෙනවායි කියලා අපි අහලා තියෙනවා. එක ක්ෂණයක් අනුකාණ්ඩ 7කට බෙදෙනවායි කියලා අපි අහලා තියෙනවා. ඒ පළවෙනි ජවන් සිත් පේලිය දිට්ඨ ධම්ම වේදනීය ධර්ම වශයෙන් උත් හත්වෙනි ජවන් සිත් පේලිය උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් උත් දෙකේ සිට 6 දක්වා අංග අපරාපරිය වේදනීය කර්ම වශයෙන් උත් ඒ සියල්ලෙන්ම විපාක නොදුන්නොත් ඒ කර්ම අහෝසිකම වශයෙන් තමයි ධර්මයෙන් සඳහන් වෙන්නේ. මේකේ ඥාතියෙක් මේ භවයේ සිට ඊළඟ භවයට සම්ප්‍රාප්ත වුනහම ඒක දෙවනි භවයේ. එතකොට අපි අපේ ආධ්‍යාත්මික ශක්තිය මේ භවයේ ditta dhamma vedaniya vipaka vareta ළඟා කර ගැනීමට මෙතරම් අවධානයකින් යුක්ත විය යුතු නම් දෙවනි ආත්ම භවයේ සිය නවතම ආත්ම භවයට පත් කරගත් ඥාතිවරයාට පින් දීම උදෙසා කරන්න තියෙන ලොකුම දේ තමයි පින්කංග දෙත්ත කලින් බණග දෙත්ත බරට කලින් ගිහිලා උදව් උපකාර කළා බණ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආසනේ පනෝප මිනිහා ගොක්කොල ආච්චක හදපු මිනිහා පහපත්තු කරලා ඇස් කරු මිනිහා ඇඟ හොදන්න යනවා. මිනිහා ඇඟ හොදලා නාලා බීලා ඊට පස්සේ බණ වෙනකොට කන්න එනවා. එතකොට ওই පුතා කියන හුඟක් අයට වැරදිලායි තියෙන්නේ. ඒගොල්ල ලොකු පාප කර්මයක් කරගන්නවා. බණක් අහන්න එන කෙනෙකුට යමක් කන්න දෙන්නේ දානයක් හැටියට. දානයක් හැටියට. ඒක බුද්ධ සන්තක ආහාරයක්. බණ ඉවර වෙන්න ඕන්න මෙන්න කියලා තියදී මමත් ආවෝ කියන්නත් බුද්ධ සන්තක දෙ නිකන් ඉඳගෙන කෑවෝ කියලා නිරයට යන්නත් ඒගොල්ල පාර හදා ගන්නවා. ඊළඟට ඒ එනත්තන්ගේ තම දෙවිතුක ප්‍රයෝජනයක් මේකේ ඥාතියට නැහැ. ඒ නිසා මම පුතාට මගේ ගෞරවය සමස්ත රට වෙනුවෙන් ඔයාටත් හරියට බණට පෙර මිනිත්තු විනාඩි 10කටවත් කලින් ගිහින් පුළුවන් නම් පැය භාගයකට කලින් ගිහිල්ලා එන මාර්ගය සුද්ධ කළා ලී ටිකක් උදේ හිටන් කපලා පහන් තැටි ටිකක් මේ ගස් ලැබු පළු ටිකකවත් පොල් තෙල් ටිකක් දාලා පහන් තිර ටිකක් අඹරලා වඩින හාමුදුරුව පිළියන ගන්න ලෑස්ති කරවලා අන්න ඒ වගේ අප උපස්ථාන පූර්වකෘත්‍ය වශයෙන් කරනවා නම් පුතේ ඒකත් මහත්ඵල මහනිසංස පිංකමක්. අවසානයේ ගිහිල්ලා මොකක් කියලා කරන්නද? බත් කන වැරෙන්න වෙන මොනවද කරන්නේ? ඒ නිසා ඔබට කවුරු නිග්‍රහ කළත් කමන්නේ නැහැ පුතේ. අත්තාධිපති ධම්මාධිපති ලෝකාධිපති කියලා යම් ක්‍රියාවක් කරනකොට අංග තුනක් දිහා බලන්න ඕන. අත්තාධිපති පුතාට මේ පුණ්‍යකාමී එකක් නම් ඔයාට ලෝකයා මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ධර්මයටත් එකඟ නම් පුතාට ලෝකයා මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ලෝකෙ දිහා නෙවෙයි අංක 1 ඔබ අංක 2ක් සම්පූර්ණ කළ තියෙන නිසා සමස්ත රටවාසීන්ටම ලෝකවාසීන්ටම ආරාධනා කරනවා පින් සිද්ධ වෙන්නේ ඔබට බණකට එන්නේ කියලා මතක් කළොත් පිරිතකට එන්නේ කියලා මතක් කළොත් 9:00 10ට 11ට නොවේ බණ පටන් ගන්නට පෙර පිරිත පටන් ගන්නට පෙර ඉඳලා පුළුවන් නම් පහන් වන්දතුරු පිරිතක් නම් එළි වෙනකම් පිළිත් පොත් වහන්සේලම කතේ තබාගෙන Taman දෙය කෙරෙහි අවධානය යොමු කරමින් සිංහල තේරුම තියනවා නම් ඒ පැත්තත් බලමින් එවැනි පින්කංගකට සහභාගී වීමෙන් මහත්ඵල මහානි සංසදායක බල උපදව ගන්න පුළුවන්කම තියෙන බව බොහෝම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. හොඳයි තවත් කෙනෙක් දොරකතන මාර්ගය ඔසේ රැඳී සිටිනවා ගැටලුවක් ඉදිරිපත් කරන්න. අයිබෝන් සුබ දවසක් කියලා ඔබ පිළිගන්න ගමන් අපි කැමති නම තම එහෙම දැනගෙන ගැටලුව ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ පංච මේ किसीम गुटे සබ්බේ සංඛාරා අනිත්‍යාති කියන ගාතාවකුත් තියෙනවා නේ ධර්මයේ. ඒක සංඛාර කියලා කියන වෙන කිසිවක් නෙමෙයි සකස් වෙනවා කියන එකයි. මොනවද සකස් වෙන්නේ දැන් හේ පටිසමුප්පාදේ කියන්නේ අවිද්‍යාව නිසා සකස් වෙනවා. මොකද්ද?
සිත මොකටද සසර ගමන් කරන විඥාන ස්කන්ධයක් හදන්න ඔන්න ඒක එතන පටිච්චසමුප්පන්න වශයෙන් සම්බන්ධ වෙන හැටි ඉගෙන ගන්න අනිත් තැනට යමු දෙවෙනි ප්‍රශ්නේ තමයි රූප වේදනා සංඥා සංකාර කියන තැනත් අරිත දෙවෙනි නැති කරුණු ටිකක්මයි තියෙන්නේ ඒකට සමානයි ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් රූප ගන්නවා ඉන්ද්‍රියන්ගෙන් රූප ගන්නවා එතකොට ඒක රූපස්කන්ධයක් ඒ රූපස්කන්ධය තුලින් යම්කිසි සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා ධර්මයක් උපදිනවාද ඒක වේදනාස්කන්ධයක් ඒ තුල නිට්ටයයි සුභයි සුඛයි කියන සංකල්පයක් පහළ වෙනවාද ඒක සංඥාස්කන්ධයක් ඒ සියල්ල පසුබාගෙන ඊළඟට ඒ සියල්ල ඒකරාශී භාව නිසා පහළ වෙන්නේ සංකාරස්කන්ධයක් එහෙනම් රූප වේදනා සංඥා කියන තුන සංකාර උපදවන මූල ධර්ම වශයෙන් උත් එතර දේශනා වෙන අතර පටිච්චසමුප්පාදයේදී ඇත්ත ඇත්ත හැටියෙන් නොදැන භවෙහි සංචරණය කරන්නට මෙන්න මේවා සකස් වුණොත් හේතු වෙනව නේද සිද්ධ වෙනව නේද කියලා නොදැන ඇති කරගන්නා වූ අනවබෝධාත්මක සකස් කිරීමත් කියලා මේ කාරණා ටික තමයි සංකාර කියන එකේ විවිධත්වය සඳහන් කරන්නේ ඒත් සකස් වීම යන වචනේ මම ඔබ ඇසූ ප්‍රශ්නෙට වඩා තව එහාට යන්න ඕන සියලුම අවිඥානික වස්තු සංකාර වස්තු ඔබට මට අයිති මේ කය සංකාර ධර්මයක් සංකාර කියලා කිව්වේ සකස් වෙනවා මොන වගේද කය හැම දෙයක්ම සකස් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඔය සුද්ධාෂ්ටකයගේ සකස් වීම භෞතික සකස් වීමයි ඒ වගේම පුඤ්ඤාපි සංකාර අන්න සංකාර කියන වචනේ හේතුණා අපුඤ්ඤාපි සංකාර අන්න සංකාර කියන වචනේ හේතුණා ආනේන්ජාපි සංකාර අන්න සංකාර කියන වචනේ හේතුණා ඒ තුනම ආධ්‍යාත්මිකයි එයයි ඔබට සැපී හැකි සැපී යුතු පිළිතුර සහ අනිවාර්යෙන් මේ සමාජයට පැහැදිලි කොට එතන ඉඳලා පටන් ගන්න නිවන් දකින්න වැඩේ මොකද්ද අනිත්‍යවත සංකාරා මේ කයත් මෙහෙමයි එහෙනම් සතර මහා ධාතුන්ගෙන් හැදුනා වූ මේ සමස්ත ලෝකයක් එහෙමයි ඒ යම් කිසි හේතු ධර්මයකින් යමක් හටගත්තද යම් කිසි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඒ සියලුම හේතු ධර්මයන්ගෙන් හටගත්තා වූ හැම දෙයක්ම නිරෝධ වෙනවා නිරෝධ වෙනවා නිරෝධ වෙනවා කියන තැන දැනගෙන එය පරිහරණය කරන්න එතකොට පින්වත් ඔබට භව නිරෝධයෙන් ලැබිය යුතු සාන්ත සුඛ ප්‍රණීත නිර්වාණ ධර්මයම අවබෝධ වෙනවා සත්‍යයි 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 ත්‍රිපිටකය මැනවින් හදාරා එහි ඇති ධර්ම කරුණු අපේ හාමුදුරන් වහන්සේ ඔබ අසන ඕනෑම ප්‍රශ්නයකට ගැළපෙන ආකාරයෙන් පිළිතුරු ලෙස ලබා දෙන්න ඉතාමත්ම දක්ෂතාවයක් දක්වනවා ඒ නිසා අපි ඔබටත් මතක් කරන්නේ ලද සෑම මොහොතකම හාමුදුරන් වහන්සේ දේශනා කරන ධර්ම කරුණු මැනවින් අවබෝධ කරගෙන ජීවිතය සූපත් කරගන්න නිරන්තරයෙන්ම මෙත්නිත් පාමුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සහ නිතිෆම් රේඩියෝවේ විවිධ ආගමික වැඩසටහන් සමගින් එකතු වෙන ලෙසයි තවත් කෙනෙක් රැඳී සිටිනවා දුරකථන මාර්ගයේ ඔස්සේ මං හිතන්නේ ඉතාමත්ම සීමිත කාලයක් අපිට තියෙන්නේ ඒ නිසා අපි පුළුවන් විදිහට ඔබේ ප්‍රශ්නවලට නැත්නම් ඔබේ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්න මේ කාලය උපයෝගී කරගන්නවා අපි කැමැති ඔබේ ගැටලුව ඉදිරිපත් කරනවා නම් ආයිබෝවන් ඔබට මම මෙර සිට ගුණින් කතා කරන්නේ කියලා මේ අපේ හාමුදුරනේ සිංහක් අනේ අපේ හාමුදුරනේ මේ අපි කොච්චර මනගාම මෙවුවත් මේ අපේ තෘෂ්ණාව කියන එක නැති වෙන්නේ නැති ඇයි හැම ආසාව කුතුම විදිහට හැම දෙයකටම ආසාවල කියලා තියෙන්නේ මට අපේ අම්මලාට කාට වුණත් ඒ ආසාව කියන එක ඇති වෙන්නේ ආසාව නැති වෙන්නේ නැති ඇයි කොච්චර බණ දාම අහනවා ඒ ඔස්සේ යනවා ඇයි ඒ දේවල් නැති කරගන්න බැරි මොකක්ද ඒක අපේ පවද ආධ්‍යාත්මික ක්‍රියාවලියක් තියෙනවා ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා නිසි ලෙස මනස ක්‍රියාත්මක වෙන්න ඕන අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණ ධර්මයට සම්බන්ධ කරගෙන ඒකට සම්බන්ධ කරගත හැකි ධර්ම කොටස හරහා කය දෙසත් සිත දෙසත් ලෝකේ දෙසත් බලන්නේ නැහැ හැබැයි හැමදාම අහනවා දැන් මම මගේ කය පිළිබඳව කය අත්තරින්න නම් කය කේසාලෝමානකා දන්තා කිව්වත් වැඩක් නැහැ අහුවත් වැඩක් නැහැ කේසාලෝමානකා දන්තා කියලා තමයි ඒකේ තියෙන ඕකාසතෝ පරිච්ඡේදතෝ ආදී වශයෙන් දැන් මෙන්න මෙතන මේ තන කෙස් පිහිටියේ මේ ආකාරයෙන් පිළිකුල් සහගතේ ඒ නිසා මේ කෙස් හැදිලා තියෙන සතර මහා ධාතු මේවා හැලිලා විනාශ වෙලා යනවා
මෙයා වර්ණ වෙනස් වෙනවා. එතකොට මෙන්න මේවා අනිත්‍යයි නේද කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකින්නට ඕන. ඒ කියන්නේ අනුමානය තුලින් දැනුමත් ප්‍රත්‍යක්ෂය තුලින් අවබෝධයක් තමයි ඇත්තටම පහළ වෙන්නේ. ඔබ කතා කරන විදිහට ඇසීම ප්‍රමාණ කොටගෙන අපි ඉන්නවා. අධ්‍යාත්මය තුල සිද්ධ වෙන්න ඕන කරන ක්‍රියා පරිවර්තනය සිද්ධ වෙන්නේ නොවීම නිසා තමයි තෘෂ්ණාව නැතහොත් තණ්හාව එහෙම නැත්නම් තණ්හි තණ්හි ඇලෙන්නේ ඇයි? ඇලෙන ස්වභාවය හිතේ තියෙන නිසා. ඇලෙන ස්වභාවය හිතේ තියෙන්නේ ඇයි? ත්‍රිලක්ෂණයෙන් ඇලෙන ස්වභාවය විසිරුවා හැරීමේ ශක්තිය ඔබ ළඟ ගොඩ නගාගෙන නැති නිසා. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. ඒ හින්දා තමයි අද ඉන්න ඇයට කොතරම් දහම් ඇහුවත් ආධ්‍යාත්මික සක්‍රීයතාවය සිද්ධ නොවන බැවින් නිවන ප්‍රමාද වී තිබෙන්නේ. අද ඕනෑතරම් ධර්මයේ දැන කියාගත්ත ලෝකේ අතහැරගත්ත කීනාසවා ජුතිමන්තෝ මා මතක් කළා ඒ යම් කිසි කෙනෙක් පැහැෙන ගතිය තණ්හාවෙන් පැහැෙන ගතිය අල්ලා ගන්නා ගතිය අත්තරිනවා නම් ඒකන පරිනිබ්බුතෝ ඒ ලෝකේ පරිනිබ්බුතෝ ලෝකේ පිරිනිවන් පාපු අය පිරිනිවන් පාන්න ඒ කියන්නේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාපු ඇත්තෝ පැවිද්ද අතර අප්‍රමාණව ඉන්නවා. ඒ අඳුර ගන්න පුළුවන් ක්‍රමේ තමයි ඒ අයට නිරන්තරයෙන්ම ඕනම තැනකින් ධර්මය ඇහුවාම එයා ධර්මයේ සම්පූර්ණම දකින්නට රහත් වෙන්න බෑ. භාගයක් දැකලා දුකක් දුක වශයෙන් දුක දුක වශයෙන් විතරක් දැකලා කවදාවත් එයාට නිවන් දකින්න බෑ. එහෙනම් එයාට උත්තර දෙන්න පුළුවන් ඉන්නේ දුක පිළිබඳ ඇහුව ප්‍රශ්නවලදී විතරයි. යම් කිසි කෙනෙකුට ධර්මයේ ඕනම තැනකින් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් නම් තේරුණායි. තමාට එන ඕනම ගැටලුවකට ක්ෂණික උත්තරයක් ධර්මයෙන් තමා තුළටම කිදා බැස ඒ ප්‍රශ්නයක් බවට පත් නොකර මොහොතක්වත් රත් වෙන්නේ නැති සිසිල් භාවයේම පවත්වා ගන්නා වූ හෘදයාංගම ආධ්‍යාත්මික ශක්තියක් ඇද්ද ඒ ඇත්තා ඒකාන්තයෙන්ම පිරිනිවන් පාපු කෙනෙක් දේශපර නිර්වාණයෙන්. නමුත් මේක රූපකායෙන් අඳුර ගන්න බෑ, බාහිරින් බලලා අඳුර ගන්න බෑ, කතා විලාසයෙන් බලලා අඳුර ගන්න බෑ. සාකච්ඡායකෝ භික්කවේ පඤ්ඤාය වේදිතබ්බෝ ධර්මයේ පිළිබඳ ප්‍රශ්න අහහ සාකච්ඡා කරන්න ඕන. හැබැයි නිවනට අයිති ධර්මතා මොනවද කියලා කලින් කියවලා ඉන්න ඕන ඉස්සල්ලා. කියවලා ඇවිල්ලා අර ඉන්න ගිහියකින් හරි පැවිද්දෙන් හරි ප්‍රශ්න අහන්න ඕන. එතකොට තමන් ත්‍රිපිටකය හරහා ගත්ත දැනුමක් ඇතුවයි ප්‍රශ්න අහන්නේ. දෙන උත්තරේ වැරදි නම් වහා මෙයා දන්නවා මෙයා බොරුවක් කරන්නේ. මෙයා ඇත්ත වශයෙන්ම ක්ලේශ පරිනිර්වාණයෙන් පින්නම් පාපු කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා දේශනා කළ පමණින්ම පිළිගන්නත් එපා. ඒකාන්තෙන් ත්‍රිපිටකය දිහා බලලම පිළිගන්න. ඒ නිසා පැවිදි උත්තම උත්තමාවෝ ඕනෑතරම් රහතන් වහන්සේලා අතර ඉන්නවා. ඔය පොතක් දෙකක් ලියලා ප්‍රසිද්ධ කරපු සිල් මාතාවල් දෙන්නෙක් නෙමෙයි. ලක්ෂ සංඛ්‍යාත සිල් මාතාවන් වහන්සේලා වැඩ ඉන්නවා. අධ්‍යාත්මී ඉහළටම දියුණු කළ පරිනිර්වාණයට පත් වෙලා නමුත් තව ජීවත් වෙනවා. ජීවත් වෙන්න ඕනේ ඉතින්. නේද? ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවෙතුරු. ඒ නිසා ගිහි මහත්තුරු ගැනත් මම දන්නවා එහෙම. ගිහි මෑණිවරු ගැනත් දන්නවා. උත්තම 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 ස්වාමීන් වහන්සේලා ගැනත් මම දන්නවා. ඒ නිසා රහතන් වහන්සේලාගේ මගේ ලෝකේ හිස් නැති බවත් රහතන් වහන්සේලා හඳුනා ගැනීමට වහ වහාම රහතන් වහන්සේ නමකගේ ධර්මතාවන්ගේ ආධ්‍යාත්මික ධර්මතාවන්ගේ ලක්ෂණ සොයා බලමින් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ආපදාස භික්කවේ තාවෝ වේදිතබ්බෝ දැඩි ආපදාවක් ඇති වෙච්ච වෙලාවේදී එයා එච්චර කලබල වෙන්නේ නැත්තම් අර ආපදාවට පත් වෙච්ච අය කලබල වුණාට අරයා කලබල වෙන්නේ නැතුව නිශ්ශබ්දව වෙන ආපදාව දිහා බලාගෙන ඒක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එයා යම් කිසි තත්ත්වයකට පත් වෙච්ච රහතන් වහන්සේ නම මේ ඉතා පොඩි වචනෙට ගැටුම් ඇති කරගන්නවා නම් එයා රහතන් වහන්සේ නමනේ අන්ධ බාල පුතජ්ජනේ පැවිද්දෙක් වෙන්න පුළුවන් ගිහියෙක් වෙන්න පුළුවන් ඉතා සුළු වචනෙට ගැටෙන්න පටන් ගන්නවා අවුරුදු ගණන් බද්ධ වෛර තියා ගන්නවා උපනාහකල කියන්නේ ඒකට එස කෝද උපනාහදක නැසූ යමෙක් ඇද්ද අන්න එයා පටිගේ නැසූ කෙනෙක් ඒ කියන්නේ අනාගාමී තත්ත්ව දක්වා දියුණු වෙච්ච කෙනෙක් කාමරාගේ නැසූ කෙනෙක් ඒක නේද මේ ඔබ අල්ලගත්තයි කියලා කියන්නේ දැන් එහෙනම් හැම දෙයක්ම අල්ල ගන්න බෑ ඔය තත්ත්වය අවබෝධ කරගත්තාම ඔක්කොම අතහැර අතහැර යනවා අතහැර අතහැර යනවා අත්හැරීමයි බුදුදහමේ පදනම ඒ නිසා රහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා
අද වැඩ ඉන්න සියලු රහත් උත්තම උත්තමාවන්ට මාගේ නමස්කාරයම වේවා සාදු 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 අද අවසන් ධර්ම ගැටලුව සඳහා යොමු වෙන සූදානම් වන්නේ දුරකතන මාර්ගය ඔස්සේ රැඳී සිටින ඔබටයි ඒ උතුම් අවස්ථාව අපි උදා කරලා දෙන්නේ ආයුබෝවන් ආයුබෝවන් තෙරුවන් සරණයි හාමුදුරනේ ඔව් තෙරුවන් සරණයි මේ හාමුදුරනේ මම බොහොම දුකටපත් වෙච්ච මේ අම්මා කෙනෙක් ගෑන ළමයි තුන්දෙනෙක් ඉන්න මගේ මාර්ගයට මේක පටන් ගන්නකොට තේරුණා ඔව් හාමුදුරනේ මේ ඉතින් මං දැන් දරු ළමයි තුන්දෙනාත් එක්ක මං ජීවත් වෙනවා මං හරිම ආසයි මේ ළමයි තුන්දෙනායි පැවිදි විදිහට ගත වෙන්න ඒත් පොඩිම ළමයාට අවුරුදු 6යි අපේ හාමුදුරන්ගෙන් අවසරයක් ගන්න ඕනේ මේ කොහොමද මේ ළමයට පාසල් කාලිතව පුතක් උගන්නලා මේව වෙන්න වෙයිද ඔව් එහෙම නැත්නම් මාව ළමා පරිවාරස්කයකට ගෙනියනවා මේ රටේ නීතියක් තියෙනවා මේ ළමයිට දැන් මේ අපේ ඉන්නත් කුඩා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ඉතින් උන්වහන්සේලාවට මම පිළිවෙලක් ඇතුව සූත්‍ර විනය අභිධර්ම නිගැන්නුවොත් මට විරුද්ධව නඩු යන්න පුළුවන් මව් දැන් පහුගිය දවස්වල ඔබ දැක්කා හදිසිය ගමක් මම දැක්කා නාගරික පවලත් වලට පැනලා පාසල් නොයවන ළමයි අරගෙන ගියා ළමා පරිවාරස්කයකට ඒ නිසා අනේ පින් සිද්ධ වෙයි ඔයාට කරදර තිබ්බට සාසනයට කරදර කරන්න එපා ඒක එකක් ඔයාගේ කරදර වලට ඔයා අනිවාර්යයෙන් මූණ දෙන්න ඕන ළමයි ලොකු මහත් කරලා ළමයි යන ගමන වෙනම යන්න මේ මේ කරදර තියන අය දුවගෙන ඇවිල්ලා ළමයි තෝගේකුත් එක්ක මහාන වෙන එක නෙමෙයි කරන්න ඕන ඔය එහෙමයක්ු තමයි මේ පෞල් පිටින් මහාන වෙලා සම්පූර්ණයෙන් මේ පිස්සු නටන්නේ වෙන මාරා මහතාගෙන වෙනම වැඩ පිළිවෙලක් ඒ නිසා ඕකද කරන්න ඕන මොකද මොකක් ඇයි මහාන වෙන්නේ සබ්බ දුක්කරණ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත් ආයනේ දැන් ඔය අවුරුදු 6 ළමයට සබ්බ දුක්ඛ නිස්සරණ තේරෙනවද නිබ්බාන සත්‍ය කරණත් ආය තේරෙනවද ඒ නිසා කරුණා කරලා ඔබ ඇහුව ප්‍රශ්නේ හොඳයි ඔබ උත්තරේ දුන්නා ඔබට මම පැවිද්ද දෙනවා ළමයිගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ආපු දවසට හොඳයි බොහෝ ධර්ම කරුණු වලට පිළිතුරු සපයන්න අපේ හාමුදුරන් වහන්සේ සූදානම් වුණත් අපිට ලැබෙන කාල සීමාව ඉතාමත් මෙක්මෙනින් ගෙවිලා යනවා එනිසා අපේ හාමුදුරනේ ඉදිරි කාල වකවානුව මේ ස්ථානයේ සංවර්ධන කටයුතු බෙහෙවින්ම සිදු කරන්නට යෝග්‍ය කාල සීමාවක් ඒ වගේම සමස්ත ලෝකවාසී සදහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්න තිබෙන ඉඩකඩ බොහෝ සෙයින්ම වැඩි වීදුරු චෛත්‍යරාජානන් වහන්සේගේ සියලු කටයුතු නිමාවට පත් කරලා වැඳුම් පිදුම් කිරීමේ අවස්ථාව උදා කර දෙන සූදානම් ඒ වගේම සහ මේ ස්ථානයේ තවත් සංවර්ධන කටයුතු බොහෝමයක් ආරම්භ කරන සූදානම් ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි ඒ සියල්ල පිළිබඳව දැනුවත් කරන්නත් ඔබ වහන්සේට මෙතුක් කාලයක් මේ ශාසනික ගමන ඉදිරියට රැගෙන යන්නට උදව් උපකාර කළ සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නත් මේ අවස්ථාව උදා කරලා දෙන්නේ අවසරයි අපේ හාමුදුරනේ වාසනාවන්ත ශ්‍රද්ධාකාමි පින්නතුනි ඔබගෙන් මට ලැබුණු සහාය මගෙන් මා ඔබෙන් කළ ආයාචනයන් කොයිතරම් හදපත්ලේ රැඳුණාද ඒ රැඳුණු හදපත්ලේ චේතනා භෞතික සම්පත් වශයෙන් මූල්‍යමය සම්පත් වශයෙන් ශාසනික පූජා වශයෙන් දානමාන වශයෙන් පරිවර්තනය වුණාද කියන බව සමස්ත රටෙහි සහ ලෝකයේ එදා මෙදා තුර මට උදව් කළ උපකාර කළ සහයෝගය දුන්න සියලු උත්තම උත්තමාවෝ දන්නෝ ගිහි බහතුල්ල පමණක් නෙමෙයි මෙහි පැවිදි උත්තම උත්තමවන් වහන්සේලා පවා මේ ගැන දන්නෝ අපේ අනුරාධපුර පැත්තේ බෙහෙරින් වහන්සේ ළමක් වැඩි ඉන්න බොහෝ වයෝ වෘද්ධයි ඉතින් උන්වහන්සේ වම උදකලා ශිෂ්‍ය මෙන් වහන්සේ සමග ඉන්නේ ඉතින් හැම මාසයකට වතාවක් උන්වහන්සේ කාගෙන් හරි ලැබෙන ටික ගෙනත් මගේ අතට දෙනවා හැමදාම මෙහෙට වඩින සතියකට සැරයක් කීයක් කරේ හොයාගත්තාම ඒකත් අරගෙන දුවගෙන එන පැවිදි මෙන් වහන්සේලා වැඩි ඉන්නෝ ස්වාමීන් වහන්සේලට උදව් කරලා තියෙනවා. ඉතින් ඒකයි අරුමය. ගිහි බුදු පිරිස පමණක් නෙවෙයි පැවිදි පිරිසත් පමණ ශක්තිය දීලා තියෙනවා. මම සියලු දෙනාටම ඊළඟට ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් දායකයෝ එකතු කරලා දම් පැන් දෙනවා. මේ ස්ථානයේ සියක් නමකට අධික වැඩ ඉන්නව සියලු දෙනා වහන්සේලාට. බොහොම සදහසිතින්. ඒ නිසා ඒ සියලු දෙනාටම මගේ ගෞරවය සහ ආදරය සහ මේ වෙලාවේ මා තුළ අර්ධ වශයෙන් 15මින් තියෙන ප්‍රීතිය පිනක් බවට පත් කරන්න ඕන මොකද හදයන් පුණාතිති පුණ්‍ය මොකද මේ සෑරදුන් වහන්සේගේ දැන් සිව් මහල නිර්මාණය වෙලා වීදුරු මේ සෑරදුන් නිම වෙලා ඒ වගේම පොළව සකස් කිරීමේ කටයුතු සම්පූර්ණ කරගෙන යනවා වීදුරු ආවරණ පහළ සිට ඉහළ තලය දක්වා ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා විදුලි සම්පාදන කටයුතු
කෙරීගෙන යනවා ගිලන් රටේ සඳහා මූලික පියවර ගිලන් රටයක් මිලදී ගැනීම සඳහා කරගෙන යනවා අනෙකුත් සංවිධාන කටයුතු සියල්ල සඳහා වාර කීපයක් රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික දායක දායිකාවන්ගේ මට්ටමින් සිද්ධ කරගෙන යනවා ඒ සියලු කටයුතු වලට ආධාර උපකාර කළ සෑම පින්නතුල්ලාටම පුණ්‍යානුමෝදනාව පවරමින් රණින් රිදීෙන් රිදීෙන් මේ මලක් ලොකු මල සකස් කළා රණින් කුඩා මල සකස් කිරීමට සිදු වුණා මට මා බලාපොරොත්තු වූ ප්‍රමාණයට රිදී සහ රන් නොලැබුණු නිසා ඒ වගේම තවත් පින්වත් ඔබට මා ගැන අහිතක් නොහිතායි කියලා මං හිතනවා මම මුලින් මතක් කළා වගේ ඇත්තටම එක රුපියල් 5ක 10ක අහවල් ලාභය ලැබෙනවයි කියලා ආදායමක් ලැබෙනවයි කියලා මේ භූමිය තුලින් යමක් ලබා ගන්නට හැකියාවක් නැති තැනක අපි බොහොම දුෂ්කර ජීවිතයක් මේ මොහොත වෙනකොට ගත කරන්නේ ඒ හේතුව නිසා මට ඉදිරි කටයුතු සඳහා මගේ පින්නතුල්ලගේ ආදරණීය ශක්තිය දවැන්ත ශක්තිය ප්‍රබල ශක්තිය තවදුරට ලබා දිය යුතුව පවතිනවා එකක් මේ සෑරදුන් වහන්සේගේ කටයුතු නිමා කරනවා පමණක් නෙමෙයි ඒ සමගම සෑරදුන් වහන්සේ වන්දනා කරන්න විශාල මළුවක් අවශ්‍ය කරනවා ඒකත් පස්මහලකින් සිව්මහලකින් මේ සෑරදුන් වහන්සේ නිමවලා තියෙන නිසා ඒ මළුව සකස් කිරීමේ කටයුත්ත නොකළොත් මා බලාපොරොත්තු වෙනවා මට උපකාර කරන උදව් කළ සියලු පින්නතුල්ලගේ ගම්මාන වලට එක් දිනයක් වෙන් කරලා දෙන්න මේ දිනය උදේ තේවාවට දහවල් තේවාවට හෝ හවස තේවාවට තත්න් තේවා තුනටම මට දන් දුන්නු ලක්ෂ ගණනින් ඒ වගේම සත ගණනින් මට උදව් කළ උපකාර කළ පින්නතුල්ලට ගම්මාන වශයෙන් මන් තෝරලා සංවිධානාත්මක සැලැස්මක් මත මේ වන්දනාමාන කිරීමටත් ඒ වෙනින් විශේෂ පූජා පැවැත්වීමටත් මොකද හේතුව සත්‍යවාදී වශයෙන්ම පිළිගත හැකි ජීවමාන වූ සදාතුක ධාතුන් වහන්සේලා තමයි වඩා හිඳුවන්නේ මේ රන් පියුම මත ඉස්සලා රිදී පියුම හදලා ඒ තුල රන් පියුම පවත්වල ඒත්තන්ට මේ සෑමලුව නිර්මාණය කිරීමේ කටයුතු සඳහා මං කව මට මාසික වශයෙන් හරි වාරික වශයෙන් හරි එකවර හරි ශක්තියක් ඕනමයි මේ කටයුත්ත මේ විවෘත කිරීමේ නවතින එකක් නෙමෙයි සෑමලුව නිමවල ඉවර වෙච්ච දාර තමයි මට සම්පූර්ණ සනසීම ලැබෙන්නේ ඒ නිසා පින්වත් හැමදෙනාම අප්‍රේල් 15ක පෝය වෙනකන්ම මං තවත් කල් ඉල්ල ගත්තා ඒත්තන් මට ප්‍රබලව බලපෑම් කරනවා ස්වාමීන් වහන්සේ ඉල්ලන වෙලාවට මේ රෙදී මල මේ රන් මල ඔබ වහන්සේට ලබා දෙන්න බැරි වෙයි. මොකද හේතුව අපි බඩු දාලා කරනවා නම් මෙහෙමයි. මං කව නෑ එහෙම කරොත් මෙච්චර කෝටි 3ක වියදමක් යනවා. මං කව මට ගෙවල් වල තියෙන පරණ රීදී ඒ වගේම රන් ප්‍රමාණයක් පින්නත් ඔබට අතේ එක මුද්දක් තිබ්බම ඉතිරි මුද්ද මට ඕනේ. කාරේ කාරේ එක මල්ලක් තිබ්බම ඒකත් ඉමිටේෂන් වුණොත් වැඩිය හොඳයි. හොඳ එක මට ඕන. ඉතින් මේ වැඩේ ඉවර කරන්න නම් මට එහෙම ශක්තියක් ඕන. ඊළඟට ඒක නිර්මාණය කරන කුලීත් ලක්ෂ ගණනින් යන්නේ. මොකද අඩි දෙකක විතර විස්කම්බේ සහිත මලක් මේ නිර්මාණය වෙන්නේ. ඉතින් සෑරදුන් වහන්සේම සකස් කළ තරමට මහත් බලවත් ආනිසංසයක් ඒක. ඒ නිසා ඒ කටයුත්ත සඳහා මට ශක්තිය ආධාරයේ තවදුරට අවශ්‍ය බව මතක් කරමින් මං ගිලන් රටේ ගැන විශේෂ අවධානය යොමු කරන්නට ඕන. මොකද විශාල පරිශ්‍රමයක් දරන්න වුණා මේ වෙනකොට ගිලන් රටේට ඕන කරන මූලික මේ තීරුබද්ධ නිදහස් කරගන්නා කටයුත්තට එසමගේ දායක දායිකාවොත් ඒ වගේම ජනාධිපති ආගමික අංශයේ පින්වත් අධ්‍යක්ෂකතුමන් ආගමික කටයුතු පිළිබඳව විශාල පරිශ්‍රමයක් දරුවා දැන්ටත් මම ඒ සඳහා පුණ්‍යානුමෝදනා කරනවා ජපානයේ සිට මේ කටයුතු සදා සම්බන්ධීකරණය වෙන්නේ පින්වත් ඉන්දික පුතණුවන් දියණිය දෙපළ ඒ වාහනේ තෝරලා සකස් කළ එවන්න අපි මුදල් ගෙවල එක ගන්න ඕන එසම මං රටෙත් ලෝකෙත් ඉන්නේ නැත්තන්ට මතක් කළා අවසන් හුස්ම පොද හෙළන වෙලාවට නිර්පද්දිත කායිකත්වයකින් නිරෝග සම්පන්න මනසකින් යුක්තව මිය ඇදෙන්නට මේ පින්කම උපකාර වෙන නිසා මට ඒ සඳහාත් සහාය වෙන්න කියලා ඒ සඳහාත් සහාය වූ බොහෝ දායක දායිකාවෝ මා වටා එක් රොක්ව උදව් උපකාර කළ බැවින් ඒත්තන්ට මගේ පුණ්‍යානුමෝදනාව ලැබෙන කාලයට අනුරූපව ඉතා වේගෙන් සිදු කළ යුතු තියෙනවායි කියලායි මං කල්පනා කරන්නේ ඉමදුව පරගොඩ සිත නමුත් දැනට විදේශයක රැඳී සිට මා වෙනුවෙන් උපකාර කරන උදව් කරන පින්වත් දායිකාවක වන වයිල් විජේසිංහ මහත්මිය මට මේ උතුම් පින්කම සඳහා රුපියල් 50,000ක බරපණක් පූජා කරලා විශේෂයෙන් දීර්ඝ ලිපියක් වරින් වර මට හැම මොහොතකම දුර කතන සිහිපත් කළා බොහොම
ජාති හිතයි ශීව කටයුතු කරන මාතාවක් සමාවෙන්නේ විදේශ යකනව ඉමදුව පරගොඩයි එතුමී ඉන්නේ එතුමීගේ නම වයිල් විජේසිංහ පිරිමත් මහත්මිය ඇතුළු සම්බුදු පිරිස මං පුණ්‍ය අනුමෝදනාට ඒක රාශි කරමින් ලිපි ගණනාවකින් මේ ලාලනි යසෝජා ලාලනි විජේසිංහ මහත්මිය මට කරුණ සිහිපත් කරලා තියෙනවා අපේ දෙමව්පියන් වහන්සේලා සිහිපත් කරන්න ස්වාමීනි ඒ වගේම බොහොම ලොකු ලෙංගතුකමකින් අපේ අපවත්ී වදාළ ගරු සීලිගුණාලංකාර නායක ස්වාමින්දයන් වහන්සේ ඇතුළු බෞද්ධ දේවපෙළට පින් අනුමෝදන් කරන්නට මට නැවත නැවතත් සිහිපත් කළා ඇත්තටම සීලිගුණාලංකාර නායක ස්වාමින් වහන්සේ පහන් පිළිවෙත තුලින් විශාල බෞද්ධ ප්‍රබෝධයක් මගේ රටේ ඇති කරපු මහෝත්තම ශ්‍රේෂ්ඨ සංඝ පීඨයන් වහන්සේ නමක් උන්වහන්සේ පරිවාර කරගත්ත පින්නතුල්ලාට බුදු බවත් වෙන්න තමයි මම පොල්ලතු කුටි ඉඳලා ඉතා කුඩා කුටියක පිවිසෙන්නට ඕනකට ශක්තිය ලබා ගත්තේ ඒ සඳහා උදව් උපකාර පින්නතුල්ලා මම අදත් පින් දෙනවා එතෙමේ විශේෂයෙන් විජය කුමාරයා පිළිබඳව මතක් කරනවා ඇත්තටම හෙළදිවෙයිනේ ඉතිහාසයේ රාජරාජාදීන්ගේ සමාරම්භය සටහන් කරන විජය කුමාරයාට අපේ ගෞරවය අපේ පුණ්‍යානුමෝදනාව පිරිනැමිය යුතුයි එතෙමේ මහා පුදුම ජාති හිතයිසි අම්මා කෙනෙක් හැටියට ජාති අම්මා කෙනෙක් හැටියට ඒ උතුම් කාර්යය කිරීම සඳහා අප කැපවීමින් ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට මට ආරාධනා කරමින් මා ඇතුළු සියලුම අපේ net කාර්ය මණ්ඩලයටත් මව්පියන්ටත් දහම් ඇසූ හැමටත් පින් අනුමෝදන් කරවන උත්තම බලාපොරොත්තු වෙන් එතුමිය රුපියල් 50,000ක බරපැනක් මා වෙත යොමු කළා ඒ සඳහා මගේ පුණ්‍ය අනුමෝදනාව මෙහිපත් කළ අපේ ශ්‍රී කුල අලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විජය කුමරුන් ඇතුළු සියලු රාජාවලී බෞද්ධ ප්‍රබෝධය සඳහා රට දැය වෙනුන කටයුතු කළ අභාවයට පත්වන හැමටත් විවිධ හමුදාවේ හැමටත් මගේ සුවිශේෂ පුණ්‍ය අනුමෝදනා මේ වෙලාවේ සිද්ධ කරන්නට ඕන. ඒ වගේම පොළොන්නරුවේ මුණසිංහ පවුලේ දරුවන් විසින් මේ උත්තරීතර පින්කම සඳහා රන් මාලයක් රන් වළල්ලක් රන් මුදුවක් රුපියල් ලක්ෂයක් පමණ වටින භාණ්ඩ කොගයක් පූජා කළා බරපැනකුත් රුපියල් 2000ක පූජාවක් කරමින් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාව ඇතුව. ඒ වගේම පි කරුණාදාස පින්වත් පියාණන් සහ සුපනීසි සුභහණී දෝනි අංක 55 වැල්මිල්ල දිනී බණ්ඩාරගම රුපියල් 20,000ක් ගිලන් රතේටත් රන් මුදු දෙකක් රන් කරාඹු ජෝඩුවක් පූජා කරමින් 2017 3 9 දින දහවල් දානමය පින්කම සිද්ධ කළා රුපියල් 40,000කුත් සුභහණී පින්වත් අපේ දියණියගේ ජන්මදිනයේ සෙත්පත් බින් පිළිගැන්නුවා පුණ්‍ය අනුමෝදනා පූර්වක ඒකත් මා පුණ්‍ය අනුමෝදනා පින්කම එකතු කරනවා එස් පත්මිනී විජේකෝන් පින්වත් මහත්මිය අංක 25 76 ගැමුණු මාවත වටරවම කුරුණෑගල අපේ නේවාසික පහසුකම් සකස් කිරීමට ඒ කියන්නේ විශේෂයෙන් මා අපේක්ෂා කරනවා මේ ගිලන් රටේ ගේනවා විතරක් නෙමෙයි නිරන්තරයෙන්ම ගිලන් බවට පත්වන මෙහෙණින් වහන්සේලාට ඒ වගේම ගම්වැසි පින්නතුල්ලාට පැමිණෙන අසරණ පින්නතුල්ලාට ගිලන් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට ඒ සඳහා භූමි විභාගයක් ලැබී තිබෙනවා මේ ආසන්නයේ ඒ ගිලන් මධ්‍යස්ථානය ආරම්භ කර ගැනීම සඳහාත් මේ බරපැන් පූජාවෙන් කොටසක් වෙන කොට තිබෙනවා මාස 4කට පෙර අභාවයටපත් දී විජේකෝන් බණ්ඩාර සෙනෙහබර ස්වාමීතුමාන්ට පින් අනුමෝදන් කරමින් සසර සරණතුරා අකාල වියෝගට නොවන්නට රුපියල් 50,000ක බරපැනක් පූජා කරමින් ඒ ගිලන් හා නිරෝගී වැඩි ඉන්න යෝගාවචරයන්ට කුටි වෙනුවෙන් මුදල් පූජා කරලා තියෙනවා. චන්ද හපු ආරච්චි මහත්මිය අංක 57 නීත්‍යම් පාර වේයන්ගොඩ එතුමියත් මා මුලින් සිහිපත් කළ හැටියට මගේ චේතනා අතර තව එකක් හැටියට කුටි නිර්මාණය කරන්න රුපියල් 50,000ක බරපණක් පූජා කරමින් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පිය උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් කරවීම ආරම්භු කරගෙන තිබෙනවා. ශ්‍රී වන්‍ය ආරච්චි පින්වත් මහත්මිය ශ්‍රියාණි වෙල්ලගාවත්ත ගොඩකන්ද ගාල්ල රුපියල් 25,000ක් පින් නමමින් ගිලන් රටේ ලබා ගන්න මට ශක්තිය ලබා දී තිනවා. ගිනිගත් හේනේ හේමමාලා පින්වත් මෙහෙණින් වහන්සේ මෙහි වැඩ සිටින රුපියල් 25,000ක් ගිලන් රටේ විරින් පූජා කරලා මියගිය මව්පියන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තන්ගේ හැම ජන්මදිනයකම අම්මාගේ පියාගේ තමන්ගේ දනභෝග සම්පත් පූජා කරන මෙහෙණින් වහන්සේ නමක් ශිවන්ති සෙනවිරත් පින්වත් අපේ දුව අංක 719 එකෙන් ඒ නිවස මුදල් ඉදිරිපස නම්බා දළුව නිට්ටමේ සිට රුපියල් 50,000ක් ගිලන් රටේ සඳහා පූජා කළා හේතුව සිය පියාණන් අනපේක්ෂිත වෙලාවක ඉතාමත්ම දැඩි ලෙස ගිලන්ව ප්‍රතිකර්ම ලැබමින් දැන් නිවසට පමුණවා ගත්තා මේ පූජා භූමිය ආශිර්වාදයේ නිසා මේ සිදුනා කියලා ඊයේ භාවනා වැඩසටහනේ කෙළවර අපට විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කළා
එච්.එම්. සෙනවිරත්න බණ්ඩා පින්වත් පියාණෙනි ඔබතුමාට මේ උතුම් හඬ ඇසේවා මේ උතුම් ශක්තිය හදවතට ඇතුළු වේවා සිරුරුගත වේවා තව තවත් ඉක්මන් තත්වයෙන් නිරෝගී භාවයට පත්වීමට මේ උදාර කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා නිරෝගී සුවයට සාදු කියන්න ඕනේ කපට වුණ පරම ලාභයක් කාන්ති පතල පින්වත් මහත්මිය ඉලුක් හේන දඹවින්න වැලිමඩ ලෙබඩන් රටේ සේවය කරන තුමිය මං එදා නම් වශයෙන් විතර සිහිපත් කළා LED රූපවාහිනී යන්ත්‍රයක් පිළිගන්නු ලැබුවා දැන් මේ තියෙන සියලුම උත්සවය වල ඇතුළට එන්න බැරි වෙයි හැම දිනකට මේ නිසා තැන් තැන් වල තිර සහිතව ඔබට සිද්ධ වෙන හැම දර්ශනයක්ම දැක බලා ගන්නට රටේ ජනනායකය සම්බන්ධ වෙල පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව සෑම දේශපාලනඥකම මේ ස්ථානට සම්බන්ධ වෙනවා ඇති දිවේට ඉතින් ඒ කටයුතු සහ මට පහසු කිරීම සඳහා රුපියල් 75000ක පමණ වටිනා පූජාව සිද්ධ කළා දානමය පින්කම වෙනුවෙන් එතුමිය බරපැනක් වෙන කළා රුපියල් 25000ක සෙනෙහබර මෑණියන්ට පින් අනුමෝදන් කරවන්න තැමීරේ ලංකාවට පැමිණ මේ පින්කම සිද්ධ කළේ එකම් පුතුගේ අධ්‍යයන කාලය සාර්ථක කර දෙන්නට හැමෝගෙම ආශිර්වාදය එතුමිය ප්‍රාර්ථනා කරනවා හැමදාම ජීවිතේ කඳුළු අතරින් හිනහෙන්නට මහත් වීරියක් ඇති දිනියක් වශයෙන් ඔබට වීරිය බලයෙන්ම වැඩේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න ඕන WSA ශීලානි වික්‍රමසූරිය මහත්මයා අංක 252 කින් ඉකිලිපත් ගොඩ රන්පීම වෙනුවෙන් රුපියල් 25000කොත් ගිලන් රටේ වෙනුවෙන් රුපියල් 25000කොත් කුටි නිර්මාණය කරන්න රුපියල් 50000කිනුත් කියන රුපියල් ලක්ෂයක බරපැනක් පූජා කරමින් පිට මාස 9කට පෙර මිය ගිය OP සෝමාවතී සෙනෙහබර මෑණියනට ඩිංගිරිය පුහාමී පින්වත් අත්තාට පින් අනුමෝදන් කරන්නට පවුලේ හැම දෙනාගේම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට හැම ශේෂ්ඨන් බෙදියන පරිද්දෙන් ඔබ මේ බරපැන පිළිගැන්වීම මගේ සතුටට කාරණාවක් ඒ නිසා හැම කුසලාණ සංසේක බලයෙන්ම ඔබ තුමීටත් කුලවංශානුගත උතුම් මව්පියන් වහන්සේලා ප්‍රධාන සුජීවත් හැමටත් අජීවත්ව මිය ගිය හැම දෙනාටම අමානිවනේ ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා වේවා එම් විමලාවතී සිගේරා මහත්මිය අංක 569 ඩී මාදිවිල පාර තලවතුගඩ රුපියල් ලක්ෂයක බරපැනක් පූජා කළ මට කිව්වා ඔබ වහන්සේ කැමති ඈම ශේෂ්ඨයකට මේක යොදා ගත්තත් එක ශේෂ්ඨයකට යොදා ගත්තත් කමක් නැහැ ඔබ වහන්සේ කරන්නේ මොකද්ද කියන කාරණය අපි ඇස්තුට සාක්ෂි වශයෙන් අපිට පැහැදිලි ඒ නිසා ඔබ වහන්සේ මේ කටයුතු සියල්ල වෙනුවෙන් මේ පින්කම් වලේ දුවර කමක් නැහැ යාලිසංස සියල්ල මම ඇත්තටම ඔබට සතු කරන්නට ඕනේ එම් කරුණාදාස සිගේරා සෙනෙහවර ස්වාම පුරුෂයා භාවයට පත්ලා වර්ෂපූර්ණ පින්කම ගෙදර සිද්ධ කරන්නේ නැතුව මේ පූජා භූමිය සිද්ධ කළේ එතුමාට පුණ්‍ය ආනමෝදනා කරන්න මුළු ලෝකයක් මොකද ස්වාමීක කැමුණා බිරිඳ පත් වෙන අසරණ තත්ත්වය ගැන හිතලා එතුමාට ශාන්ත සුවය වේවා සුජීවත් ඒ ස්වාමි දියණියට අපේ පින්වත් මහත්මියට ආයුර ආරෝග්‍ය හැදී ස්වාභිවෘද්ධිය සහිතව දරුවන් සමග යන ගමන සඵලවදායි කරන්න මගේ ආශිර්වාදේ වේවා කියලා හැමෝම සාදු කියා පින් දෙන්න ඕනේ එස් MM සමරකෝන් මහත්මයා සොමි සඳමී ගහමුල මේ ගහ කිවුල බදුල්ල රුපියල් 30000ක් පිළිගන්නමින් දෙමව්පියන් ඇතුළු මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන මේ අවස්ථාවට ඒක රාශීව සිටිනවා එවැගේම DH හරිස් සඳසේ කුල්සිංහ මහත්මයා අංක 4326 සමාධි මාවත ඒකල සිල රුපියල් 25000ක් පිළිගන්නමින් මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරවන්නට පවුලේ හැමතෙ සෙත්පතන්ට අවස්ථාව කරගෙන තිනවා ඒ සියලු පුණ්‍ය ආනුමෝදනා මුළු හදින් මේ වෙලාවේ සිහිපත් කරමින් අද දවසට කාලය මම ඕනෑවටත් වඩා අරගෙන තිනවා ඒ නිසා සමාධි භජනය කරමින් ඊළඟ සියලු පුණ්‍ය ආනුමෝදනා යම් කිසි ඒ කඩුපාඩුවක් වුණා නම් පින්නතුල්ලාට ඒ පිළිබඳ උපේක්ෂා සහගත වෙන්න කියලා මතක් කරමින් විශේෂ ආරාධනාවක් කරන්න ඕන පසළොස්වක පොහොයට මෙහි සියලුම දායක දායිකාවෝ සංවිධාන කටයුතු වලට ඔබ වර්ගීකරණය කරලා ඔබට අවශ්‍ය පළඳනා ලබා දීලා ඔබට තියෙන වගකීම් සිහිපත් කර දෙන්න තියෙන නිසා පසළොස්වක පොහෝ දිනේ නොවරදවාම අප්‍රේල් පසළොස්වක පොහෝ දිනේ ඔබ මෙහි සිල් සමාදන් වීමේ කටයුත්තට පැමිණිය යුතුමයි බැරි වෙලා හරි එහෙම පැමිණෙන්න බැරි වුණොත් ඔබ උදේ අඩු ගානේ 9 වෙනකොටවත් මේ ස්ථානට එන්න ඕන බැරිම තත්යක් උදා වුණොත් මොකද සංවිධාන කටයුතු නිම කරන්නට ඕන දහවල් කාලෙන් පස්සේ උදේ ඉඳලා හවස වෙනකන් අපේ ආගමික වැඩසටහනට බාධාවක් නොවෙන්නට ඉතින් ඒ ආරාධනාව සිද්ධ කරමින් තරුණ යෞවන සමුළුවට අයිති දරුවන් ද විශේෂයෙන් දාට පැමිණිය යුතුයි මොකද ඒ පැමිණෙන ඇරෙන්න අපි ඒ අය නිල වශයෙන් බාරගන්නේ නැහැ මේ උත්සව සභාවට සම්බන්ධ කරන්න මම කෝ ඔබට අප්‍රමාණ ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂාව තියෙනවා ජනාධිපතිතුමා ආරම්භ කළ තියෙන කටයුතු ඔබ සම්බන්ධ කරන්න මට පුළුවන් වෙන්නේ ඔබේ ලැයිස්තුව ඔබ සංවිධාන අංශයට යොමු කරලා
අපි රාජ්‍යංශයට බාර දුන්නොත් මේක ඔබට වැටහෙන්නේ නැහැ කොච්චර මතක් කළත් අවසානයේ ඔබට දුක් වෙන්න වෙවි ඒ නිසා ඒ ආරාධනාව ගැන විශේෂයෙන් තරුණ ළමයි දූල පුතාලා දෙපක්ෂය අවධානය යොමු කරන්න මම යමක් කරනවා කොත් කරනවාම තමයි ඒ නිසා පින්වත් ඔබ හැම දිනකට ආත්මගේ පුණ්‍ය ආනමුද්‍රා පිරිනමෙන් අපි ධර්ම දේශනාවට දායකත්ව දරු විමල රත්න වැලිකල මහත්මයාට ලීලා වැලිකල මහත්මිය ඇතුළු සියලු දූ දරුවන්ට පවුලේ හැමට පින් දෙමින් කාර්ය මණ්ඩලයේ සියලු මගේ දරුවන්ට පුණ්‍ය ආනමුද්‍රා කරමින් මේ ශාසන මෙහෙවර සත්ක්‍රියාවෙහි නිර්මාතෘවරයා හැටියට අපෙන්නෙත් එපුම්වන් පින්වත් සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමට අමා නිවන් පිණිස මේ පින් පාරමිතා වේවා පාරමිතා වේවා පාරමිතාම වේවා කියලා අදිෂ්ඨාන කරමින් අපට ශක්තිය දිය යුතු පිළිවෙල දැක් අපේ පුතා මතක් කරાવી. හොඳයි මේ ස්ථානයේ සිද්ධ වෙන ආගමික ශාසනික කාර්යයන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්නවා නම් කාර්යාලයේ දුරකථන අංකයට කතා කරන්න 0353 55 93 97 0353 55 93 97. අපේ හාමුදුරන් වහන්සේට කතා කරනවා නම් 0712 422 2844 0712 422 2844. එහෙම නැත්නම් ඔබගේ මුදල් බැර කරනවා නම් යම්කිසි කාරණාවක් සඳහා සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ ගිණුම් අංක 021-250-301 කියන සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ ගිණුමට බැර කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ රිසිට්පත් සියල්ල ලියුම් කවරයකට දාලා ඔබ කුමන කාරණාවක් සඳහාද මේ මුදල් බැරකලේ කියන වග ලියුම් කවරේ වම් ඉහළ කෙරවලේ සඳහන් කරලා ඒ සියලුම ලිපි එවන්න කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ ගම්පහ මිරිස්වත්ත හෙට්ටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ කියන ලිපිණයට යොමු කරන ලෙසත් ඉතාමත්ම ගෞරවයෙන් ඔබට මතක් කරනවා. අදත් මේ උතුම් මෙත්නිත් පාමුල ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ ගම්පහ මිරිස්වත්ත හෙට්ටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති විචිත්‍ර භානක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිතා අතිපූජ්‍ය කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේට අපි කවුරුත් එක්ක සාදුහනින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම මතක් කරනවා අප්‍රේල් මාසේ 8 වෙනිදා ඓතිහාසික රුවන්වැලි මහා සෑමළුවේදී රුවන්වැලි සෑරද වන්දනාව පැවැත්වෙන අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඒ සඳහා සූදානම් වන පණිවිඩය මතක් කරමින් අදට සමුගන්නවා මෙත් නිත් පාමුලින් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.